හොඳයි අද අපි මේ දෙවෙනි වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ වෙක්ටර්ස් වල ඔපරේෂන්ස් පාර්ට් එක කතා කරන්න. එදා අපි වෙක්ටර් වල ඉන්ට්‍රොඩක්ටරි පාර්ට් එක කතා කළා. හරිද? ඊයටතේ වෙක්ටර් එකක් කියන්නේ මොකද්ද? ඒකේ නොටේෂන් එක. ඊළඟට සමහර ස්පෙෂල් වෙක්ටර්ස් ගැන කතා කළා. හරිද? නල් වෙක්ටර් එක, යුනිට් වෙක්ටර් එක, බේස් වෙක්ටර් එක. හරිද? බේස් වෙක්ටර්ස් කියන්නේ මොනවද? ඊළඟට පොසිෂන් වෙක්ටර්ස්. එහෙම කතා කරලා අපි ගණන් අටක් හැදුවා. හරි, එතනින් පස්සේ දැන් අද අපිට ඉතුරු වෙලා තියෙනවා කන්ටිනියු කරන්න වෙක්ටර් ඔපරේෂන්ස් වල ඉඳන්. හරි, එතකොට වෙක්ටර් ඔපරේෂන්ස් යටතේ කතා කරනකොට අපිට මෙන්න මේ ඔපරේෂන්ස් ටික හම්බෙනවා. වෙක්ටර්ස් දෙකක් සමාන බව චෙක් කරන එක, ඒ කියන්නේ වෙක්ටර් ඉක්වැලිටි. ඊළඟට වෙක්ටර්ස් එකතු කිරීම, වෙක්ටර් ඇඩිෂන්. හරි, ඊළඟට වෙක්ටර්ස් අඩු කිරීම, වෙක්ටර් සබ්ට්‍රැක්ෂන්, ඒ වගේම වෙක්ටර්ස් ගුණ කිරීම, වෙක්ටර් මල්ටිප්ලිකේෂන්. මේ ඔපරේෂන්ස් යටතේ ලොකුම මාතෘකාව වෙන්නේ වෙක්ටර් මල්ටිප්ලිකේෂන්. ඕගලන්ට පේනවා ඉතින්. ඒ යටතේ අනුමාතෘකා කීපයක්ම කතා කරන්න තියෙනවා. ඊට කලින් අපි අර අනිත් ඔපරේෂන්ස් ටික ඉවර කරලා එමු. හරි, එතකොට ඉස්සෙල්ලම පටන් ගමු වෙක්ටර් ඉක්වැලිටි වලින්. හරිද? එතකොට දැන් ඔයගොල්ලෝ මැට්‍රික්ස් පාඩම එහෙම හදාරලා තියෙනවනේ, ඔයගොල්ලෝ දන්නවා මැට්‍රික්ස් වලත් මේ හා සමාන ඔපරේෂන්ස් ටිකක් තිබ්බා. මැට්‍රික්ස් ඉක්වැලිටි, මැට්‍රික්ස් ඇඩිෂන්, matrix subtraction, ඒ වගේ matrix multiplication. දැන් matrix equality වලදී චෙක් කරන්නේ මොකද්ද? matrix දෙකක් සමාන වීම අසමාන වීම සම්බන්ධයි. ඒ වගේ vectors වලත් equality යටතේ කතා කරන්නේ vectors දෙකක් සමාන වීම අසමාන වීම ගැන. හරිද? එතකොට දැන් vector එකකට properties දෙකක් තියෙනවා. ඒ කියන්නේ එයාගේ components දෙකක් තියෙනවා. මොකද්ද? විශාලත්වයක් හා දිශාවක්, magnitude එකක් සහ direction එකක්. හරිද? ඉතින් vectors දෙක එකිනෙකා සමාන වෙනවා නම් ඔය කියන ප්‍රොපර්ටීස් දෙක දෙන්නගෙම සමාන වෙන්න ඕන. ඒ කියන්නේ වෙක්ටර්ස් දෙකක් සමාන වෙනවා. උදාහරණයක් ඇරෙද්දී AB වෙක්ටර් එක CD වෙක්ටර් එකට සමාන වෙනවා නම් AB ගේ මැග්නිටියුඩ් එක CD ගේ මැග්නිටියුඩ් එකට සමාන වෙන්න ඕන. ඒ වගේම AB ගේ ඩිරෙක්ෂන් එක, ඒ කියන්නේ A to B කියන ඩිරෙක්ෂන් එක CD ගේ ඩිරෙක්ෂන් එක වන C to D කියන ඩිරෙක්ෂන් එකට සමාන වෙන්න ඕන. වෙක්ටර්ස් දෙකක් සමාන නම් එකම දිශාවට එකම විශාලත්වයෙන් යුතුව පවතින. හරිද? IJK ප්‍රකාශනයක් විදිහට වෙක්ටර්ස් දෙක දීලා ඉක්වැලිටි චෙක් කරන මොහොතකදී වෙන්න ඕනේ මෙන්න මේ දේ. මොනවද? වෙක්ටර්ස් දෙකේම I ගේ, J ගේ, K ගේ අදාළ සංගුණක එකිනෙකා සමාන වෙන්න ඕනේ. X1 Y1 ට, X2 Y2 ට, X3 Y3 ටත් විදිහට I ගේ, J ගේ, K ගේ සංගුණක දෙදෙනාගේම එක හා සමාන වෙන්න ඕනේ එකිනෙකාට. හරිද? මේ විදිහට තමයි වෙක්ටර් ඉක්වැලිටි වෙන්නේ. ඉතින් වෙක්ටර් ඉක්වැලිටි ඇරෙද්දී ඔච්චර තමයි කතා කරන්නේ තියෙන්නේ. හරිද? හරි. ඊළඟට යන් අපි වෙක්ටර් ඇඩිෂන් වලට. හරිද? දැන් වෙක්ටර් ඇඩිෂන් වලදී ජ්‍යාමිතිකව සාමාන්‍ය ජ්‍යාමිතියේදී වෙක්ටර් ඇඩිෂන් එකක් නිරූපණය කරද්දී මෙන්න මෙහෙමයි. අපි හිතමු මේ ඩයග්‍රෑම් එකේ පෙන්වලා තියෙන විදිහට මෙන්න මේ වෙක්ටර්ස් හය එකතු කරන්න තියෙනවායි කියලා. E, B, B, C, C, D, D, E, E, F, F, G. හරි? ඔය වෙක්ටර්ස් හය එකතු කරනකොට අපි ඔය හය මෙන්න මේ පිළිවෙලට සකසා ගත්තොත් අපිට ඉතා පහසුවෙන්ම ඓක්‍ය නිරූපණය කරන වෙක්ටර් එක ගන්න පුළුවන්. දැන් සංඛ්‍යා දෙකක් එකතු කළොත් හැදෙන්නේ තවත් සංඛ්‍යාවක්. මැට්‍රික්ස් දෙකක් එකතු කළොත් හැදෙන්නේ තවත් මැට්‍රික්ස් එකක්. අන්න ඒ වගේ වෙක්ටර්ස් දෙකක් එකතු කළොත් හැදෙන්නේ තව වෙක්ටර් එකක්මයි. ප්‍රතිඵලය වෙක්ටර් එකක්. අනිත් ප්‍රතිඵලය වන වෙක්ටර් එක ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. සෑම එකතු වන වෙක්ටර් එකම මෙන්න මේ රූල් එක ෆලෝ කරනවා. අවසාන ලක්ෂය කිසියම් වෙක්ටර් එක ඊළඟට එකතු වෙන වෙක්ටර් එකේ ආරම්භක ලක්ෂය වන පරිදි. AB ගේ B, BC ගේ ආරම්භක ලක්ෂය. BC ගේ C, CD ගේ ආරම්භක ලක්ෂය. ඒ විදිහට මේ පිළිවෙලට හදාගෙන ගියොත් හරි අපිට සමස්ත පද්ධතියම ඓක්‍ය නිරූපණය කරන වෙක්ටර් එක මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. කොහොමද? එකතු වෙන වෙක්ටර් සෙට් එකේ ආරම්භක වෙක්ටර් එකේ ආරම්භක ලක්ෂයනු අවසාන වෙක්ටර් එකේ අවසාන ලක්ෂයනු. හරි? ඒ කියන්නේ A සහ G ගෙන් මෙතන නම් A to G කියන වෙක්ටර් එක, AG කියන වෙක්ටර් එක තමයි එතකොට පද්ධතියේ ඓක්‍ය නිරූපණය කරන වෙක්ටර් එක වෙන්නේ. ජ්‍යාමිතිකව ගත්තොත් මෙන්න මේ රූල් එක ෆලෝ කරලා පද්ධතිය නිර්මාණය කරගත්තොත් ආරම්භක වෙක්ටර් එකේ ආරම්භක ලක්ෂයෙන් සහ අවසාන වෙක්ටර් එකේ අවසාන ලක්ෂයෙන්
නිරූපිත වෙක්ටර් එක තමයි පද්ධතියේ ඓක්‍ය නිරූපණය කරන වෙක්ටර් එක වෙන්නේ. ඊළඟට අනිත් විදිහකට බැලුවොත් ඒ කියන්නේ IJK ප්‍රකාශන විදිහට වෙක්ටර්ස් නිරූපණය කරනකොට ඓක්‍ය ගන්න යද්දි මෙන්න මෙහෙම වෙනවා. දැන් x වෙක්ටර් එක සහ y වෙක්ටර් එක එකතු වෙලා අපි හිතමු ප්‍රතිඵලයේ විදිහට z කියන වෙක්ටර් එක හැදෙනවා කියලා. හරි. එතකොට z කියන වෙක්ටර් එකට IJK ප්‍රකාශනයක් ගොඩනගද්දී z ගේ I ගේ සංගුණකය වෙන්නේ x සහ y වල I ගේ සංගුණක දෙකේ එකතු. ඒ විදිහට z ගේ j ගේ සංගුණකය වෙන්නේ x සහ y ගේ j ගේ සංගුණක දෙකේ එකතු. ඒ විදිහට z ගේ k ගේ සංගුණකය වෙන්නේ x සහ y ගේ k ගේ සංගුණක දෙකේ එකතු. ඉතින් සජාතීය පද එකතු වෙලා තමයි ප්‍රතිඵලය වන වෙක්ටර් එක එන්නේ. හරි. බොහොම සරලයි මම හිතනවා ගැටලුවක් නැහැ ඉති කියලා. හරි. තේරුම් ගන්න ලේසි. හරි. ඒ වෙක්ටර් ඇඩිෂන්. හරි. ආ වෙක්ටර් සබ්ට්‍රැක්ෂන්. දැන් වෙක්ටර් සබ්ට්‍රැක්ෂන් කියලා වෙක්ටර්ස් අඩු කිරීම සම්බන්ධයෙන් කතා කරද්දී ලොකු වෙනසක් නැහැ. වෙක්ටර්ස් වල ඇඩිෂන් එක වෙන විදිහටම තමයි සබ්ට්‍රැක්ෂන් එක වෙන්නේ. නමුත් යම් දෙයක් මෙතන ඉගෙන ගන්න තියෙනවා. දැන් මේ ඩයග්‍රෑම් එක දිහා බලන්න. මෙතෙන්දී අපිට පුළුවන් PQ කියන වෙක්ටර් එකට QR කියන වෙක්ටර් එක එකතු කරලා හරිද අපිට ඒ වෙක්ටර්ස් දෙකේ මුල්ලිකේ ආරම්භක ලක්ෂණු දෙවෙනිකේ අවසාන ලක්ෂණු ප්‍රතිඵලය වන වෙක්ටර් එක PR ගන්න පුළුවන් PQ දන QR Q ට Q අහෝසි වෙලා PR තම ප්‍රතිඵලය වන වෙක්ටර් එක ඉතින් එතන ඓක්‍යත් PQ කියන එක A වලින් නිරූපණය කළොත් QR කියන එක B වලින් නිරූපණය කළොත් PQ දන QR කියන ඓක්‍ය පොදුවේ A දන B කියලා මෙහෙම නිරූපණය කරන්න පුළුවන්. හරි. ආ ඊළඟට මම මේ QR වෙක්ටර් එක නැත්තම් B වෙක්ටර් එකේම ඍණ දෛශිකය සලකනවා. හරි. ඍණ දෛශිකය සලකද්දී ඕනෑම වෙක්ටර් එකට අදාළව මොකද වෙන්නේ? විශාලත්වය වෙනස් වෙන්නේ නැහැ. දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙනවා. ඉතින් QR දිගම සහිතව මම QS කියලා රේඛාව නිර්මාණය කරගන්නවා දිශාව Q to R ගේ ඔපොසිට් දිශාව ලකුණු කරනවා Q to S හරි දිශාවෙන් ප්‍රතිවිරුද්ධව මේ රේඛා ඛණ්ඩ දෙකම සමානව තමයි තියෙන්නේ එතකොට මේ QS කියන වෙක්ටර් එක ඍණ B විදිහට ගන්න පුළුවන් QR ගේ ඍණ දෛශිකය විදිහට නැත්නම් B ගේ ඍණ දෛශිකය විදිහට දැන් එහෙම නිර්මාණය කරගත්ත දෙන්න එකතු කරන්න යන. ඒ කියන්නේ PQ සහ QS දැන් එකතු කරන්න යන. එතකොට PQ දන QS. මෙතන මම නිරූපණය කරනවා. කොහොමද? PQ දන QS Q ට Q අහෝසි වෙලා හරිද? Q ට Q අහෝසි වෙලා මොකද වෙන්නේ? PS තමයි ප්‍රතිඵලය වන වෙක්ටර් එක. මෙන්න මෙයා. හරිද? දැන් සිම්පල් AB වලින් ආදේශ කරන්න ගියොත් PQ කියන්නේ A වෙක්ටර් එක QS කියන්නේ මොකද්ද? B ගේ ඍණ දෛශිකය. එහෙනම් ඍණ B කියලා මට ගන්න පුළුවන්. හරි. ඉතින් මේක තවදුරටත් සලකනකොට ධනට ඍණ ඍණ වෙන්නේ. එහෙනම් A ඍණ B තමයි PS කියලා කියන්නේ. හරි. ඉතින් මෙන්න මේ දේ තමයි ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන. කිසියම් තැනක අන්තරයක් විදිහට තිබ්බොත්, සබ්ට්‍රැක්ෂන් එකක් විදිහට තිබ්බොත් වෙක්ටර්ස් දෙකක්. එතනින් ඔයගොල්ලෝ ගන්න ඕන අයිඩියා එක තමයි මෙතන ඇත්තටම තියෙන වෙක්ටර් සබ්ට්‍රැක්ෂන් කියලා මොකද්ද? පොසිටිව් වෙක්ටර් එකක් සහ නෙගටිව් වෙක්ටර් එකක් අතර ඇඩිෂන් එකක් තමයි ඔය තියෙන්නේ. හරිද? එහෙනම් අපි වෙක්ටර්ස් වලදී කියනවා වෙක්ටර් සබ්ට්‍රැක්ෂන් කියන්නේ අලුත් දෙයක් නෙමෙයි මොකද්ද? වෙක්ටර් ඇඩිෂන් වලම වෙනස් දෙයක්. ඒ කියන්නේ ඒ වගේම තව දෙයක් මොකද්ද? පොසිටිව් වෙක්ටර් එකක් සහ නෙගටිව් වෙක්ටර් එකක් අතර සිදු වෙන ඇඩිෂන් එක තමයි ඔය වෙක්ටර් සබ්ට්‍රැක්ෂන් විදිහට ඔයගොල්ලෝ දකින්නේ කියන්නේ. හරිද? ඉතින් එහෙම තමයි ඩිෆිනිෂන් එක පැත්තෙන් වෙක්ටර් සබ්ට්‍රැක්ෂන් එක හඳුන්වලා තියෙනවා. හරිද? ඉතින් IJK ප්‍රකාශනයක් විදිහට දීලා වෙක්ටර්ස් දෙකක් අඩු වෙන තැනදී ඕගලන්ට ආයි අමුතුවෙන් දෙයක් ඉගෙන ගන්න නැහැ. මොකද කරන් තියෙන්නේ? සජාතීය පද අතර අඩු කිරීම සිද්ධ කරනවා. අඩු වෙලා හැදෙන්නේ වෙක්ටර් එකක්මනේ. ඉතින් අඩු වෙන වෙක්ටර්ස් දෙකේ I ගේ සංගුණක අතර අඩු වීමෙන් තමයි ප්‍රතිඵලය වන වෙක්ටර් එකේ I ගේ සංගුණකය හැදෙන්නේ. හරිද? J ගේ සංගුණක දෙක අතර අන්තරයෙන් තමයි ප්‍රතිඵලය වන වෙක්ටර් එකේ J ගේ සංගුණකය හැදෙන්නේ.
කේගේ සංගුණක දෙක අතර අන්තරයෙන් තමයි ප්‍රතිඵලය වන වෙක්ටර් එකේ කේගේ සංගුණකය හැදෙන්නේ. අර එකතු කළා වගේම ලකුණ මාරු වෙලා අඩු කිරීම තියෙනවා. හරිද? ඉතින් බොහොම සරලයි ඒ සබ්ට්‍රැක්ෂන් කියන එක. හරිද? ඉතින් දැන් ඔන්න ඔය තුන තමයි මූලික ඔපරේෂන්ස් තුන ඉක්වලිටි සමාන වීම ඇඩිෂන් සබ්ට්‍රැක්ෂන්. හරිද? මේ තුනේ ලොකු අමාරුවක් නැහැ කියලා මම හිතනවා. හරිද? ඉන්දා මේ ඉතින් ඒ ආශ්‍රය මම ගණන් තුනක් දීලා තිනවා. හරිද? මේ තුන ඔයගොල්ලෝ හදන්න. හරිද? දැන් කලින් වීඩියෝ ටියුටෝරියල් එකේ වුණ විදිහටම එක වීඩියෝ එකකින් මම තියරි එක්ස්ප්ලেইন කරනවා. අනිත් දෙවෙනි වීඩියෝ එකෙන් මම ඒක හම්බෙන ගණන් ටික එක්ස්ප්ලেইন කරනවා. හරිද? ඉතින් දැන් මේ කතා කරන පාට් එකටත් දෙවෙනි වීඩියෝ එකක් තියෙනවා. එහෙම හම්බෙන ගණන් වල පිළිතුරු සාකච්ඡා කරා. හරිද? ඒකෙදි මේ වේ විසඳුම් මම විස්තරාත්මකව ඔයගලන්ට සාකච්ඡා කරා. හරි? එතකොට ඔයගොල්ලෝ දැන් මෙන්න මේ තුන තියරිටිකලි බලලා ඊට පස්සේ මෙන්න මේ ගණන් තුන හදන්න ගන්න. එහෙම ඉවරනාට පස්සේ අපිට පුළුවන් දෙවෙනි එකට යන්න. එතකොට දැන් මෙන්න මෙතෙන්දී අපිට හම්බෙනවා ඔය ඇඩිෂන් සහ සබ්ට්‍රැක්ෂන්. ඇඩිෂන් සබ්ට්‍රැක්ෂන් දෙකේ පොදුවේ හම්බෙන ප්‍රොපර්ටිස්. හරි? ඒ වගේම වෙක්ටර් එක විශාලත්වයට අදාළව හම්බෙන ප්‍රොපර්ටිස්. ඒ කියන්නේ දැන් ප්‍රොපර්ටිස් කියලා කියන්නේ සෙට් ඔෆ් රූල්ස් කියන්නේ. හරි? ඒ කියන්නේ දැන් ගණිතයේ අපිට හිතන විදිහට ඔපරේෂන්ස් කරන්න බෑනේ. වෙක්ටර් ඇඩිෂන් වුණා කිසියම් රූල් සෙට් එකකට අනුකූලව තමයි කරන්නේ. හරි? අන්න එහෙම හැම ඔපරේෂන් එකකට අදාළම රූල් සෙට් එකක් තියෙනවා. ඒව තමයි ඔය ප්‍රොපර්ටිස් විදිහට ඔයගොල්ලෝ අඳුරගන්න. හරි? හරි. මේ ඇඩිෂන් එක සම්බන්ධ ප්‍රොපර්ටිස් ගත්තොත් ඕනෑම වෙක්ටර් එකක් නල් වෙක්ටර් එකත් එක්ක එකතු කරාම එකතු වෙන ඕඩර් එක වැදගත් නෑ. හරිද? ඒ කියන්නේ A නල් එක්ක එකතු වුණත් නල් එක A එක්ක එකතු වුණත් ප්‍රතිඵලය මොකද්ද වෙන්නේ? නල් නොවන වෙක්ටර් එක. ඒ කියන්නේ A කියන්නේ. හරිද? ඒ කියන්නේ දැන් සංඛ්‍යාවල බිඳුවක් එකතු වුණයි කියලා වෙනසක් වෙන්නේ නෑනේ. එම සංඛ්‍යාවම අන්න ඒ වගේ නල් වෙක්ටර් එකක් එකතු වුණයි කියලා වෙනසක් වෙන්නේ නෑ එම වෙක්ටර් එකම. හරිද? වෙක්ටර්ස් දෙකක් සජාතීය වෙක්ටර්ස් දෙක දැන් මෙහෙමයි. ධන වෙක්ටර් එක සහ ඍණ වෙක්ටර් එක එකතු වෙනකොට මොකද වෙන්නේ? ධන වෙක්ටර් එක කියලා මොකද වෙන්නේ? විශාලත්වයෙන් සමානයි එයා ඍණ වෙක්ටර් එකට විශාලත්වය. හරිද? දිශාවෙන් තමයි ප්‍රතිවිරුද්ධ වෙන්නේ. හරිද? ඉතින් ධනට ඍණ හොස් වෙලා මොකද වෙන්නේ? අවසානයේ හැදෙන්නේ විශාලත්වයේ බිඳුව වූ වෙක්ටර් එක. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ නල් වෙක්ටර් එක. හරිද? ඉතින් කිසියම් වෙක්ටර් එකක එයාගෙම කිසියම් වෙක්ටර් එකක් එයාගෙම ඍණ වෙක්ටර් එකත් එක්ක එකතු වුනහම ප්‍රතිඵලය මොකද්ද? නල් වෙක්ටර් එක. හරි? ආ වෙක්ටර්ස් දෙක එකතු වෙද්දී එකතු වෙන ඕඩර් එක වැදගත් නැහැ. දැන් මේ මෙතනිනුත් පේනවා ඒ දෙක. හරිද? දෙවෙනි එකිනුත් එහෙම. හැබැයි වෙක්ටර්ස් දෙක එකතු වෙන ඕඩර් එක වැදගත් නැහැ. A ධන B කිව්වා, B ධන A කිව්වා, ඒ හැදෙන වෙක්ටර් එක C නා, ඒ C හැදෙනවා. හරිද? එකතු වෙන ඕඩර් එක වැදගත් වෙන්නේ නැහැ. දැන් සංඛ්‍යාවල තියෙන 6 ධන 5 කිව්වොත් 5 ධන 6 කිව්වොත් 11. අන්න ඒ වගේ වෙක්ටර් එකතු කිරීමේදී එකතු වෙන ඕඩර් එක වැදගත් වෙන්නේ නැහැ. ඉතින් මේහෙම ඕඩර් එක වැදගත් වෙන්නේ නැහැ කියන එක හැම ඔපරේෂන් එකකටම වෙක්ටර්ස් වල වළංගු වෙන්නේ නැහැ. දැන් ඔය ක්‍රොස් ප්‍රොඩක්ට් එකේම ඒක වෙනස් වෙනවා. හරි? ඉතින් ඒ වගේ ඇඩිෂන් වලදී නම් වෙක්ටර්ස් එකතු වෙන ඕඩර් එක වැදගත් වෙන්නේ නැහැ. එකම ප්‍රතිඵලය තමයි වෙනස් ඕඩර්ස් වලට එකතු වුණත් හැදෙන්නේ. හරි? ඊළඟට වෙක්ටර් එක විශාලත්වය සම්බන්ධ රූල් සෙට් එක නැත්නම් මැග්නිටියුඩ් එක සම්බන්ධ ප්‍රොපර්ටිස් ටික ගැන කතා කරන්න ගියොත් පළවෙනි එකේ කියනවා කිසියම් වෙක්ටර් එකක් නල් වෙක්ටර් එකට සමාන නම් ඒකෙන් ගම්ම්‍ය වෙනවා ඒ ආරම්භක වෙක්ටර් එකේ විශාලත්වය මැග්නිටියුඩ් එක කියයි කියලා බිඳුවයි කියලා. හරි? ඒ වගේම කිසියම් වෙක්ටර් එකක විශාලත්වය බිඳුව නම් ඒකෙන් ගම් වෙනවා මොකද්ද? එම වෙක්ටර් එක යනු මොකද්ද? නල් වෙක්ටර් එකක් කියලා. එතකොට දැන් මම මේ ඊතලයක් දාලා තියෙනවානේ. ඊහිස් දෙක දෙපැත්තට යන. ඒ කියන්නේ පළවෙනි එක වෙනවනම් දෙවෙනි එක වෙනවා. ඒ වගේම දෙවෙනි එක වෙනවනම් පළවෙනි එකත් වෙනවා කියන එක තමයි ඔය ඊහිස් දෙක දෙපැත්තට දැමීමෙන් අදහස් කරන්නේ. ඒ කියන්නේ ඔය රූල් එක දෙපැත්තටම වැඩ. පළවෙනි එක වීමෙන් දෙවෙනි එක සිදුවේ. දෙවෙනි එක වීමෙන් පළවෙනි එක සිදුවේ. දැන් මේවා ලොජික් වලදී ඔයගලන්ට හම්බේ. හරිද? එතකොට ලොජික් සම්බන්ධයෙන් ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන් සෙමෙස්ටර්
ටූ වල ඔගොල්ලෝ ඉගෙනගෙන තියෙනවනේ හරිද? ඒ හින්දා අමුත්තක් නැහැ හරිද? සෙමිස්ටර් 2 මැත්ස් වල ඕගලන්ට මේ ලොජික් පාර්ට් එක හම්බ වෙලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මේක අවබෝධ කරගන්න පුළුවන් කියලා. හරි. දෙවනි ප්‍රොපර්ටි එකකින් කියනවා හරිද? ධන දෛශිකයේ ඒකෙම ඍණ දෛශිකයේ විශාලත්වයන් සමානයි. ධන ඍණ ඉවලින් වෙනස් වෙන්නේ මොනවද? දිශාව. විශාලත්වයට බලපෑමක් වෙන්නේ නැහැ. ඒ නිසා ඕනෑම දෛශිකයක එම දෛශිකයේ එහිම ඍණ දෛශිකයේ විශාලත්වයන් සමාන. හරි. ඊළඟට මේ තුන්වෙනි ප්‍රොපර්ටි එකට කියනවා ට්‍රයැන්ගියුලර් ඉනීක්වැලිටි කියලා. ත්‍රිකෝණ අසමානතාව කියලා. හරිද? දැන් ත්‍රිකෝණ අසමානතාවය සඳහන් වන්නේ මෙන්න මේ විදිහට. ඒ තමයි ඕනෑම ත්‍රිකෝණයක පාද දෙකක එකතු. පාද දෙකක දිගවල් වල එකතුව තුන්වෙනි පාදයට එක්ක සමානයි නැත්නම් විශාලයි. හරි. අන්න ඒ ට්‍රයැන්ගියුලර් ඉනීක්වැලිටි එක ෆලෝ කරලා හැදෙන ප්‍රොපර්ටි එකක් තමයි මේ. හරි. එතකොට ඒක කියන්නේ මොකද්ද? වෙක්ටර්ස් දෙකක් එකතු වෙනකොට. හරිද? තනි තනි වෙක්ටර්ස් දෙකේ විශාලත්වයන්ගේ එකතුව ප්‍රතිඵලය වන ප්‍රතිඵල විදිහට වෙක්ටර් එකක් නේ හැදෙන්නේ. අනිත් ප්‍රතිඵලයේ විදිහට හැදෙන වෙක්ටර් එකේ විශාලත්වයට එක්ක සමානයි. නැත්තම් විශාල. ත්‍රිකෝණයක පාද දෙක එකතුව තුන්වන පාදයට එක්ක සමානයි නැත්තම් විශාලයි. ඒ වගේ වෙක්ටර්ස් දෙකක් එකතු වෙද්දී එකතු වෙන වෙක්ටර්ස් දෙකේ තනි තනි විශාලත්වයන්ගේ එකතුව තුන්වන පාදයට විශාලත්වයෙන් සමානයි නැත්නම් විශාලයි. තුන්වන පාදයේ විශාලත්වයට එක්ක සමානයි නැත්නම් විශාලයි. ඔනෝ තමයි ට්‍රයැන්ගියුලර් ඉනීක්වැලිටි කියලා කියන්නේ ත්‍රිකෝණ අසමානතාව. ඉතින් මේ properties of magnitude of a vector යටතේ තරුවක් දාගත්තත් කමන්නේ ඕගොල්ලෝ මෙන්න මේකට මොකද මේක තමයි වැඩි වශයෙන් දන්නවද කියලා චෙක් කරන්න. හරි. ඔගලන්ට යට ගානක් තියෙනවා පල්ලෙහා ඒක හදද්දි තේරෙයි මේක තමයි මේ චෙක් කරලා තියෙන්නේ දන්නවද කියලා. හරි. හතරෙන් වෙක්ටර් එකකින් කියන්නේ වෙක්ටර්ස් දෙක අඩු වෙනකොට ඒවේ විශාලත්ව අතර තියෙන සම්බන්ධතාවය කොහොමද කියලා. හරි. ඉතින් A කියන වෙක්ටර් එක B කියන වෙක්ටර් එකෙන් අඩු වෙනකොට නේද A සහ B අතර අන්තරයක් තියෙනකොට ඒවේ තනි තනි විශාලත්වයන්ගේ අන්තරේ සමස්ත මැග්නිටියුඩ් දැන් මේ එළියෙන්ම මාපාංක ලකුණක් කරන් තියෙන මොකද්ද? සමහර විට A-ගේ විශාලත්වය අඩු වෙන්න පුළුවන් B-ට වඩා. හරිද? එතකොට මෙතන සමස්තෙන් ඍණනේ. හරිද? ඒ ඍණ එළියට එන්න නොදී ධන වැලියු එකක් විදිහට ගන්න ඕන හින්දා තමයි මේ එළියෙම මාපාංකයක් දාලා තියෙන්නේ. හරිද? කොහොම හරි වෙක්ටර්ස් දෙක අතරින් ගන්න විට තනි තනි වෙක්ටර්ස් වල විශාලත්වයන්ගේ අන්තරය මෙන්න මේ විදිහට තමයි ප්‍රතිඵලයේ විදිහට හැදෙන වෙක්ටර් එකේ විශාලත්වයට සම්බන්ධ වෙන්නේ. හරිද? මේක පොඩ්ඩක් අන්කොමන්, ඒ කියන්නේ නිතර අහන දෙයක් නෙමෙයි. නමුත් මේ ප්‍රොපර්ටිස් යටතේ තියෙනවා හඳුර ගන්න. ඉතින් ඒ හින්දා මම දැම්. හරිද? ඒකත් ඔයගොල්ලෝ මතක තියාගන්න. ඉතින් මේ ටිකෙනුත් ගණන් ටිකක් තියෙනවා. හරිද? මේ ගණන් තුනක් මේ ගාන. හරිද? ඒ ගානයි අර උඩ හම්බුණු ගණන් තුනයි. හරිද? එක මේ ස්ක්‍රීන්ෂොට් දාලා තිනවා මම පල්ලේ. හරි. එතකොට ඒ ගණන් ටික ඔයගොල්ලෝ හදන්න ගන්නවා. හරිද? ඒ තමයි. එතකොට මේ දක්වා මොනවද? වෙක්ටර් ඔපරේෂන්ස් යටතේ වෙක්ටර් ඉක්වැලිටි, වෙක්ටර් ඇඩිෂන්, වෙක්ටර් සබ්ට්‍රැක්ෂන් යටතේ හම්බෙන ගණන් ටික ගණන් හතරක් තියෙනවා. හරිද? හරිනම් ඊළඟට අපි වෙක්ටර් ඔපරේෂන්ස් යටතේ එනවා වෙක්ටර් මල්ටිප්ලිකේෂන් පාර්ට් එක. හරිද? එතන වෙක්ටර් මල්ටිප්ලිකේෂන් යටතේ අපිට විවිධ මල්ටිප්ලිකේෂන් වර්ග පහක් ගැන ඉගෙන ගන්න තියෙනවා. හරිද? ඒකේ සමරියක් තමයි මෙන්න මෙතන තියෙන්නේ. මුලින්ම අපි එකක් ඉගෙන ගන්නවා ස්කේල මල්ටිප්ලිකේෂන් කියලා. හරිද? එතනින් බලාපොරොත්තු වෙන්නේ නියතියකින් නැත්නම් සංඛ්‍යාවකින් නැත්නම් ස්කේලෙකින් වෙක්ටර් එකක් වැඩි කළාම මොකද වෙන්නේ කියන කාරණය. ස්කේලෙකින් වෙක්ටර් එකක් වැඩි කළාම ප්‍රතිඵලය වෙක්ටර් එක. හරිද? ඒකට තමයි ස්කේල මල්ටිප්ලිකේෂන් කියලා කියන්නේ. හරිද? එතකොට ස්කේල එකක් වෙක්ටර් එකකින් වැඩි කරනකොට ඒක නිරූපණය කරන්නේ ඒ දෙන්න ආසන්න කරලා ලියනවා විතරයි. ඒ අතරට ඩොට් එකක්වත් ක්‍රොස් එකක්වත් ගුණ කිරීම නිරූපණය කරන්න යොදන්නේ නැහැ. නිකන් ලං කරලා එක ළඟ ලියනවා. එහෙම තමයි ස්කේල් මල්ටිප්ලිකේෂන් එකේදී මේ. හරිද? ඊළඟට අපිට හම්බ වෙනවා ඊතුරු හතරම ඊතුරු ටික විශේෂයෙන් වෙක්ටර්ස් වෙක්ටර්ස් අතර තමයි ඒ ගුණ කිරීම සිද්ධ වෙන්නේ මල්ටිප්ලිකේෂන් එක. හරිද?
එතකොට ඒම අපි අර ස්කේල් මල්ටිප්ලිකේෂන් එකෙන් වෙන් කරලා දක්වන්න ඕන නේද? හුඟක් වෙලාවට ඒක ප්‍රොඩක්ට් කියන වචනේ පාවිච්චි කරලා තමයි අපි වෙන් කරලා ගන්න. එතකොට හුඟක් වෙලාවට ප්‍රොඩක්ට් එකක් කිව්වහම වෙක්ටර්ස් තමයි ඒකට සම්බන්ධ වෙන්නේ. හරි ස්කේලර්ස් මොනවා සම්බන්ධ වෙන්නේ? මල්ටිප්ලිකේෂන් එක කිව්වහම එහෙම එකයි තියෙන්නේ. එතනින් අදහස් කරන්නේ අර ස්කේල් එකකින් වෙක්ටර් එකක් වැඩි වීම සම්බන්ධයි. හරි. එතකොට වෙක්ටර්ස් වෙක්ටර්ස් නැත්නම් වෙක්ටර්ස් දෙකක් එකිනෙක ගුණ වෙලා ප්‍රතිපලය ස්කේල් එකක් හැදෙන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම වෙක්ටර්ස් දෙකක් ගුණ වෙලා ප්‍රතිපලය වෙක්ට් එකක් හැදෙන අවස්ථාවකුත් තියෙනවා. හරිද? දැන් වෙක්ටර්ස් දෙකක් එකිනෙක ගුණ වෙනකොට හරිද? ගුණ වෙලා ස්කේල් එකක් නිර්මාණය කරනකොට අපි ඒක විශේෂයෙන් දක්වන්නේ ඩොට් කියන සිම්බල් එක හරහා. එතකොට වෙක්ටර්ස් දෙක අතර ගුණිතය නිරූපණය කරන්න දාන්නේ ඩොට් එක. එහෙනම් ඒකට ඩොට් ප්‍රොඩක්ට් කියලා කියනවා. හැදෙන ස්කේල් එකක් නිසා ප්‍රතිපල ස්කේල් එකක් නිසා ස්කේල් ප්‍රොඩක්ට් කියලා කියනවා. එතකොට ස්කේල් ප්‍රොඩක්ට් ඩොට් ප්‍රොඩක්ට් කියන දෙකෙන් අදහස් කරන්නේ මේ එකම එක. හරිද? වෙක්ටර්ස් දෙකක් ගුණ වෙලා ප්‍රතිපලයේ වෙක්ට් එකක් හැදෙනකොට අපි ඒක නිරූපණය කරන්නේ ඒ ගුණිතය නිරූපණය කරන්නේ කතිරයක් හරහා, ක්‍රොස් එකක් හරහා. එහෙනම් ඒකට කියනවා ක්‍රොස් ප්‍රොඩක්ට් කියලා. හරිද? ප්‍රතිපලයේ වෙක්ට් එකක් වීම නිසා වෙක්ටර් ප්‍රොඩක්ට් කියලා කියනවා. එතකොට වෙක්ටර් ප්‍රොඩක්ට් ක්‍රොස් ප්‍රොඩක්ට් කියන්නේ මෙන්න මේක. හරි. දැන් ඔය අවස්ථාව දෙකේදීම වෙක්ටර්ස් දෙන්නනේ සහභාගී වෙනවා. ඊළඟට මේ වෙක්ටර්ස් දෙකකට වඩා වැඩියෙන් සහභාගී වෙනකොට තුන් දෙනා සහභාගී වෙනකොට. හරි. එතකොට ඒක ඩුවල් ප්‍රොඩක්ට් එකක් නෙමෙයි ඒක ට්‍රිපල් ප්‍රොඩක්ට් එකක් කියනවා. හරිද? සාමාන්‍යයෙන් ඕනම ඔපරේෂන් එකක් කරන්න මිනිමම් ඔපරන්ඩ්ස් හරිද? දෙකක්වත් ඕන. ඉතින් ඊට වඩා වැඩියෙන් සහභාගී වෙනකොට අපි දෙන්න දෙන්න එක සැරයකට අරගෙන තම ඔපරේෂන් එක කරන්නේ. ඊට පස්සේ ඒන ප්‍රතිපලයත් එක්ක තව එක්කෙනෙක් තව ඔපරැන්ඩියක් පාවිච්චි කරලා එහෙනම් තමයි ඉස්සරහට ගලාගෙන යන්නේ ඔපරේෂන් එක. හරි. ඉතින් දැන් මෙතන වෙක්ටර්ස් තුනක් එකිනෙකට ගුණ වෙන අවස්ථාවක්. හරිද? ඒකෙත් අවස්ථා දෙකක් තියෙනවා. වෙක්ටර්ස් තුනක් ගුණ වෙලා ප්‍රතිපලයේ ස්කේල් එකක් දෙනවා. එහෙනම් අපි කියනවා තුන් දෙනෙක් ගුණ වෙනවා. හරිද? එහෙනම් ට්‍රිපල් ට්‍රිපල් ස්කේල් ප්‍රොඩක්ට් ප්‍රතිපල ස්කේල් එකක් නේ. එහෙනම් ට්‍රිපල් ස්කේල් ප්‍රොඩක්ට් ප්‍රොඩක්ට් කිව්වකම වෙක්ටර්ස් විතරමයි ගුණ වීමට සම්බන්ධ වෙනවා. හරිද? ප්‍රතිපල ස්කේල් එකක් වෙක්ටර්ස් කීයද සහභාගී වෙන්නේ? තුන් දෙනෙක්. ඒ වගේම වෙක්ටර්ස් තුනක් එකිනෙකා ගුණ වෙලා ප්‍රතිපලයේ වෙක්ට් එකක් ලබා දෙන අවස්ථාවකුත් තියෙනවා. හරිද? ඒකට කියනවා ට්‍රිපල් වෙක්ටර් ප්‍රොඩක්ට් කියලා. එහෙනම් වෙක්ටර් මල්ටිප්ලිකේෂන් නැත්නම් වෙක්ටර්ස් වල ගුණ කිරීම කියන ඔපරේෂන් එකටදී විවිධ වර්ග පහක් හම්බ වෙනවා. හරිද? ස්කේල් එකකින් වැඩිවීම ස්කේල් මල්ටිප්ලිකේෂන්, ප්‍රතිපලය ස්කේල් එකක් වීම ස්කේල් ප්‍රොඩක්ට්, ප්‍රතිපලය වෙක්ට් එකක් වීම වෙක්ට් ප්‍රොඩක්ට්. තුන් දෙනෙක් ගුණ වෙලා ප්‍රතිපලය ස්කේල් එකක් ස්කේල් ප්‍රොඩක්ට් ට්‍රිපල් ස්කේල් ප්‍රොඩක්ට්. තුන් දෙනෙක් ගුණ වෙලා ප්‍රතිපලය වෙක්ට් එකක් ට්‍රිපල් වෙක්ට් ප්‍රොඩක්ට්. හරිද? හරි. දැන් ඔන්න මේ පහ 1 by 1 පැහැදිලි කරගෙන යන්න. හරිද? ඉස්සෙල්ලා මෙන්න ස්කේල් මල්ටිප්ලිකේෂන් අවස්ථාවට, ඒ කියන්නේ ස්කේල් එකකින් නැත්නම් සංඛ්‍යාවකින් නියතයකින් වෙක්ට් එකක් වැඩි වෙලා ප්‍රතිපලය වෙක්ට් එකක් හදන අවස්ථාව. දැන් අපි මෙතන හිතමු AB කියන වෙක්ට් එක වැඩි වෙනවා සිම්පල් m කියලා සංඛ්‍යාවකින් නැත්නම් නියතයකින්. හරිද? දැන් ඔය සංඛ්‍යාව ගත්තහම ඔය සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාව තමයි සලකලා තියෙන්නේ. හරිද? ඒ පූර්ණ සංඛ්‍යාව වෙන්න පුළුවන් එක්කෝ ඍණ අගයක් වෙන්න පුළුවන්. නැත්තම් ධන අගයක් වෙන්න පුළුවන්. නැත්තම් බිංදුව වෙන්න පුළුවන්. ඍණ ධන බිංදුව. ඔය අවස්ථා තුනනේ තියෙන්නේ. හරි. දැන් එහෙම අවස්ථා තුනක් තියෙන නිසා ඒ අවස්ථා වන්නෝදි හැසිරීම ගැන තමයි මෙතෙන්දි මේ වෙන් වෙන්න කතා කරලා තියෙන්නේ. අපි හිතමු AB කියන වෙක්ටර් එක M කියන වෙක්ටර් එකකින් වැඩි වෙලා හරි පොදුවේ හැදෙන්නේ CB කියලා වෙක්ටර් එකක් කියලා. හරි. එතකොට m ඍණ නියතයක් වුණා. නැත්නම් ඍණ සංඛ්‍යාවක් වුණා. හරිද? කොහොමද හැසිරීම? එතකොට මෙන්න මේ අවස්ථා දෙක ගන්න. මේ අවස්ථා දෙකේදී ඍණ සහ ධන වීම සම්බන්ධයෙන් තමයි කතා කරලා තියෙන්නේ. මේ අවස්ථා දෙකේදීම පොදුවේ කියන්න පුළුවන් කාරණයක් තමයි m ධනද ඍණද කියන කාරණේ බලපාන්නේ හැදෙන වෙක්ටර් එකේ දිශාවට පමණයි. විශාලත්වයට බලපෑමක් නැහැ. ඒ හින්දා ඍණ උනත් නියතය ධන උනත් හරිද? විශාලත්වයේ මොකද වෙන්නේ? ಗುಣ වෙන වෙක්ටර් එකේ ප්‍රමාණය මෙන් m ගුණයක් තමයි
හැදෙන වෙක්ටරේ විශාලත්වය වේ. ඒක මේ අවස්ථාවේදීත් එහෙමයි මේ ධනවන අවස්ථාවේදීත් එහෙමයි. ගුණවන වෙක්ටරයක මෙන් m ප්‍රමාණයක් තමයි ප්‍රතිඵලය වන වෙක්ටරේ විශාලත්වය. හරිද? පැහැදිලි. ඊළඟ ඩිරෙක්ෂන් ගැන කතා කළොත් ස්කේල් එක නෙගටිව් ස්කේල් එකක් වුණොත් නැත්නම් ඍණ සංඛ්‍යාවක් වුණොත් මොකද වෙන්නේ? ගුණවන වෙක්ටරේ ඔපොසිට් ඩිරෙක්ෂන් එක තමයි ප්‍රතිඵලය වන වෙක්ටරේකට ලැබෙන්නේ. දැන් a to b කියන ඩිරෙක්ෂන් එකේ ඔපොසිට් එක. ඒ කියන්නේ b to a කියන එක තමයි cd වෙක්ටරේගේ ඩිරෙක්ෂන් එක වෙන්නේ. c to b ඩිරෙක්ෂන් එක වෙන්නේ. හරිද? ඉතින් ඔපොසිට් එක අපි නිරූපණය කරනවා මයිනස් ලබන. හරිද? මයිනස් ab කියන එක සුළු කළාම ඩිරෙක්ෂන් ඔපොසිට් වෙලා එන්නේ b to a. කලින් අර නෙගටිව් වෙක්ටර් ඇද්දි කතා කරනකොට කිව්වේ ඍණ ලකුණින් වෙන්නේ ඩිරෙක්ෂන් එක ඔපොසිට් එක කියන්නේ ඔපොසිට් වෙන එක ඉතින්. හරි. ඉතින් ස්කේල් එක පොසිටිව් ස්කේල් එකක් නම් මොකද වෙන්නේ? කිසිම බලපෑමක් නැහැ. ගුණවන වෙක්ටරේකේ ඩිරෙක්ෂන් එකම තමයි ප්‍රතිඵලය වන වෙක්ටරේකේ මේ ඩිරෙක්ෂන් එක වෙන්නේ. හරි. එහෙනම් ඩිරෙක්ෂන් එකට බාධාවක් නැහැ. හරි. බැරි වෙලාවත් ස්කේල් එක බිඳුව වුණොත් මොකද වෙන්නේ? ප්‍රතිඵලය වන වෙක්ටරේකේ විශාලත්වය අර ගුණවන වෙක්ටරේක විශාලත්වයෙන් බිඳුව ප්‍රමාණයක් වෙනවා. ඒ කියන්නේ අවසානයේ බිඳුවක් තමයි වෙන්නේ. හරි. ඒ නිසා මොකද වෙන්නේ? විශාලත්වයේ බිඳුව වන වෙක්ටරේකට අපි මොකද කියන්නේ? නල් වෙක්ටර කියලා නේ කියන්නේ. එහෙනම් ස්කේල් එක බිඳුව වන ගමන් මොකද වෙන්නේ? ප්‍රතිඵලයේ විදිහට හැදෙන්නේ මොකද්ද? නල් වෙක්ටර එක. හරිද? ඉතින් නල් වෙක්ටර එකක ඩිරෙක්ෂන් එක ගැන අපි කතා කරන්නේ නැහැ නේද? හරිද? නල් වෙක්ටර එකකට විශාලත්වය වෙනසින් නිසා අපිට ජස්ට් පොයින්ට් එකකින් තමයි දක්වන්න වෙන්නේ ජියොමෙට්‍රික් වල. හරි. ඒ නිසා ඩිරෙක්ෂන් එක ගැන කතා කරන එක තේරුමක් නෑ. හරි. ඉතින් ඔයගොල්ලෝ මෙතනින් මතක තියාගන්න මෙන්න මේ කාරණේ. හරි. ඔය අපි සාමාන්‍ය ජ්‍යාමිතික පැත්තෙන් කතා කළේ. ඊළඟට අපි අයිඩියකින් ඛණ්ඩාංග ජ්‍යාමිතිය පැත්තෙන් කතා කළොත් අපි හිතමු x කියලා IJK ප්‍රකාශනයකින් යුක්ත වෙක්ටර් එකක් m කියලා ස්කේල් එකකින් වැඩි වෙලා y කියලා වෙක්ටර් එකක් හදනවායි කියලා ප්‍රතිඵලයේ විදිහට. හරිද? එතකොට y නිරූපණය වෙන්නේ IJK ප්‍රකාශනයක් විදිහට. හරිද? මෙන්න මෙහෙම. ඉතින් මෙතෙන්දී කොහොමද මේ ඔපරේෂන් එක වෙන්නේ? මේ n කින් සෑම පදයක්ම වෙන වෙනම ಗುಣ වෙනවා. ಗುಣ වෙලා මොකද වෙන්නේ? සෑම බේස් වෙක්ටර් එකක් ඉස්සරහම තියෙන මේ සංගුණකයට බලපෑමක් එල්ල කරනවා. x1 ටිප් එක nx1 වුණා. එහෙම nx2 nx3 විදිහට වෙනස් වෙනවා. ඉතින් හැදෙන වෙක්ටර් එක වෙන්නේ අන්න එහෙම වෙනස් වූ සංගුණක සහිත වෙක්ටර් එක. එතකොට හැදෙන වෙක්ටර් එක y නම් y ගේ i ගේ සංගුණකය වෙන්නේ මොකද්ද? n වාරයක් x1. හරිද? එතන j ගේ සංගුණකය වෙන්නේ n වාරයක් x2. k ගේ සංගුණකය වෙන්නේ n වාරයක් x3. සරලව කිව්වොත් ස්කේල් එකෙන් IJK ප්‍රකාශනයේ හැම පදයක්ම වෙන වෙනම වැඩි වෙනවා. ඒක තමයි ඔය ඔපරේෂන් එක කරන විදිය. හරිද? එතකොට ඒ අරදී ඔන්න 2008 18 ගානක් දාලා තියෙන MCQ එකක්. හරිද? එතකොට මේ අවසානයේ කතා කරපු එක තමයි ඔන්න උතන use වෙන්නේ. හරිද? එතකොට ඒ ගාන පොඩ්ඩක් විස්තර කළොත් R1 R2 R3 කියලා IJK ප්‍රකාශන තුනකින් යුක්ත වෙක්ටර්ස් තුනක් තියෙනවා. හරිද? ඊට පස්සේ මෙන්න මේ R1 R2 R3 සම්බන්ධ කරන ප්‍රකාශනයක් දීලා තිනවා. මෙන්න මේ ප්‍රකාශය සුළු කරලා උත්තරය ගන්න කියන එක තමයි කියන්නේ. හරිද? ඉතින් එහිම ප්‍රකාශය සුළු කළාම වෙක්ටර් එකක් එන්නේ. ඒකේ මැග්නිටියුඩ් එක තමයි අහන්නේ. හරිද? එහෙනම් උත්තර දිහා බලමු. උත්තර දිහා බලමු තියෙන IJK ප්‍රකාශන නෙමෙයි. සංඛ්‍යාව. එහෙනම් මැග්නිටියුඩ් එක තමයි ඔය සලකලා තියෙන්නේ. හරි. අපි ඊළඟට බලමු ඊළඟ ඔපරේෂන් එක. හරි අපි ඊළඟට බලමු දෙවැනි මල්ටිප්ලිකේෂන් ටයිප් එක. ඒ තමයි ස්කේලර් ප්‍රොඩක්ට් නැත්නම් ඩොට් ප්‍රොඩක්ට්. වෙක්ටර්ස් දෙකක් ගුණ වෙලා ප්‍රතිඵලය ස්කේල් එක ස්කේල් එකක් හදන අවස්ථාව. ඒ කියන්නේ සංඛ්‍යාවක් හදන අවස්ථාව. හරිද? එතකොට අපි හිතමු දැන් x සහ y කියලා වෙක්ටර්ස් දෙක. එකිනෙකා ගුණ වෙලා l කියන සංඛ්‍යාවක් හදනවායි කියලා. එතකොට ඔය l කියන සංඛ්‍යාව ගන්න පුළුවන් මෙන්න මේ සූත්‍රය හරහා. කොහොමද? x ගේ විශාලත්වයේ වතාවක් y ගේ විශාලත්වයේ වතාවක් දෙදෙනා අතර කෝණය cos අගය. හරි.
ඔන්න ඔය සූත්‍රය තමයි පාවිච්චි කරන්නේ ඔය හැදෙන ස්කේල් එක හොයන්න නැත්නම් හැදෙන සංඛ්‍යාව හොයන්න. සහභාගී වෙන වෙක්ටර්ස් දෙකේ විශාලත්වයන්ගේ ගුණිතේ වතාවක් දෙදෙනා අතර කෝණේ cos අගය තමයි සූත්‍රය වෙන්නේ. හරි? එතකොට අපි හිතමු x කියන වෙක්ටරේ විශාලත්වය 3යි කියලා. යුනිට් ඊළඟට y කියන වෙක්ටරේ විශාලත්වය යුනිට් 4යි කියලා හිතමු. හා හරි යුනිට් 4යි. හරි. සහ දෙදෙනා අතර කෝණේ අගය අංශක 60යි කියලා හිතමු. එහෙනම් ඔය l කියන ස්කේල් එක අපිට මෙන්න මෙහෙම හොයාගන්න පුළුවන්. 3 වතාවක් 4 වතාවක් cos 60. cos 60 කීයද? භාගයයි. එහෙනම් 3 වතාවක් 4 වතාවක් භාගය කීයද? අවසානයේ 12 ක් භාගය 6යි. හරිද? එහෙනම් මෙතන මේ කියන x සහ y ඩොට් ප්‍රොඩක්ට් වෙලා හැදෙන ස්කේල් එක මොකද්ද? 6 කියන සංඛ්‍යාව. හරිද? ඉතින් මෙන්න මේ හයිලයිට් කරලා තියෙන ඔන්න ඔය සම්බන්ධතාවය තමයි ඔය හැදෙන ස්කේල් එක හොයන්න අපි පාවිච්චි කරන්නේ. හරිද? ඩොට් ප්‍රොඩක්ට් එකට අපි විශේෂයෙන් අපි කතා කරන්න ඕනේ බේස් වෙක්ටර්ස් වල හැසිරීම. එතකොට ඩොට් ප්‍රොඩක්ට් ඔෆ් බේස් වෙක්ටර්ස්. එතකොට මෙන්න මෙතන අපි ආකාර දෙකකින් කතා කරනවා. ඒ තමයි සජාතීය බේස් වෙක්ටර්ස් අතර සිදුවන ඩොට් ප්‍රොඩක්ට් එක. සහ අසමාන ඒ කියන්නේ වෙනස් බේස් වෙක්ටර්ස් අතර සිදුවන ඩොට් ප්‍රොඩක්ට් එක. ඒක විජාතිය කියන්නේ හරි විජාතිය ඩොට් ප්‍රොඩක්ට් මේ බේස් වෙක්ටර්ස් අතර සිදුවන ඩොට් ප්‍රොඩක්ට් එක. එතකොට සජාතීය බේස් වෙක්ටර්ස් අතර සිදුවන ඩොට් ප්‍රොඩක්ට් එක කිව්වහම මෙන්න මේ සූත්‍රයට ඇප්ලයි කළාම අපි හිතමු හැදෙන ස්කේල් එක m කියලා. හරිද? i dot i හරහා හැදෙන ස්කේල් එක m කියලා හිතමු. ඔය m හොයන්න මෙන්න මේ සූත්‍රයට ඇප්ලයි කරන් ගියහම i ගේ විශාලත්වය වතාවක් නැවතත් i ගේ විශාලත්වය වතාවක් දෙදෙනා අතර කෝණේ cos අගය. දැන් එකම දිශාවට තියෙන සජාතීය වෙක්ටර්ස් දෙකක් අතර කෝණයක් හිටින්නේ නැහැ. එහෙනම් කෝණය බිංදුවයි කියලා ගන්න පුළුවන්. හරි. එතකොට i i අතරත් බිංදුවයි j j අතරත් බිංදුවයි k k අතරත් කෝණයක් හිටින්නේ නැහැ බිංදුව. හරි. එතකොට cos බිංදුව තමයි අපිට සලකන්න වෙන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ බේස් වෙක්ටර්ස් කියන්නේ unit vectors වර්ගය අක්ෂ ඔස්සේ පිටන නිසා base vectors කියලා කියනවා. හරිද? ඉතින් ඒකේ විශාලත්වය කීයද? 1යි. එහෙනම් 1 වතාවක් 1 වතාවක් cos බිංදුව කීයද? 1යි. හරිද? එහෙනම් හැදෙන ස්කේල් එක කීයද? 1යි. ඒ නිසා ඔක ඔය i dot i ට perform කළා, j j dot j ට perform කළා, k dot k ට perform කළා 1 කියන ස්කේල් එක තමයි හැමතිස්සෙම හැදෙන්නේ. එහෙනම් අපි කියනවා සජාතීය බේස් වෙක්ටර්ස් අතර සිදුවන ඩොට් ප්‍රොඩක්ට් එකේ හැදෙන ස්කේල් එක මොකද්ද? 1 කියන ස්කේල් එක. ඒක වැදගත් ප්‍රතිඵලය. හරිද? ඊළඟට අසමාන වෙක්ටර්ස් දෙකක් අතර අසමාන බේස් වෙක්ටර්ස් දෙකක් අතර විජාතීය බේස් වෙක්ටර්ස් දෙකක් අතර සිදුවන ඩොට් ප්‍රොඩක්ට් එක. i. j හරහා හැදෙන්නේ සිම්පල් n කියන ස්කේල් එක කියලා හිතමු. n කියලා ස්කේල් එක. එතකොට අර සූත්‍රයටම ඇප්ලයි කරාම i ගේ මැග්නිටියුඩ් එක වතාවක් j ගේ මැග්නිටියුඩ් එක වතාවක් දැන් i සහ j අතර කෝණය මොකද්ද? දැන් ඔය i j k කියන බේස් වෙක්ටර්ස් පිටින්නේ x y z කියන අක්ෂ ඔස්සේ. හරිද? ඔය x y z කියන්නේ ත්‍රිමාණ තලයේ නිරූපණය කරමින් තියෙන අක්ෂ තුන. එතකොට ඔය හැම අක්ෂ දෙකක් අතරම කෝණය කීයද? x y අතර කෝණයක්, y z අතර කෝණයක්, x z අතර කෝණයක් හැමතිස්සෙම මොකද්ද? අංශක 90. එහෙනම් A ඔස්සේ පිහිටන IJK අතර කෝණයක් වෙන්න ඕනේ හැමතිස්සෙම දෙන්නෙක් අතර අංශක 90ක කෝණයක් හිටින්න ඕනේ. ඒ නිසා I J අතර සැලකුවත්, J K අතර සැලකුවත්, I K අතර සැලකුවත් අංශක 90ක් තමයි කෝණය. එහෙනම් මෙතන කෝණය අංශක 90යි. කියන්නේ cos 90 තමයි අපි සලකන්න ඕනේ. එතකොට යුනිට් වෙක්ටර්ස් නියම නිසා මේ දෙකේම විශාලත්වය එකේම වෙනවා. එක් වතාවක් එක වතාවක් cos 90 කීයද? බිංදුව. එහෙනම් හැදෙන්නේ බිංදුව කියන ස්කේල් එක. ඒ නිසා මෙන්න මෙහිම වැදගත් ප්‍රතිපලයක් කරන් තියෙනවා. i. j ගත්තා. j. k ගත්තා. k. i ගත්තා. ඒ කියන්නේ අසමාන බේස් වෙක්ටර්ස් අතර නැත්නම් විජාතීය සජාතීය නෙමෙයි විජාතීය බේස් වෙක්ටර්ස් අතර සිදුවන ඩොට් ප්‍රොඩක්ට් එකෙන් හැදෙන මොකද්ද? බිංදුව කියන ස්කේල් එක. සජාතීය නම් 1, හරි? විජාතීය නම් බිංදුව. හරි? ඔය ප්‍රතිඵල දෙක ඉතා වැදගත්
අපිට IJK ප්‍රකාශන වලින් ගණන් දීලා හරිද ඒ කියන්නේ IJK ප්‍රකාශන වලින් මික්ටස් දීලා ඒ වතර ඩොට් ප්‍රොඩක්ට් එක ගන්න යද්දි මේ ප්‍රතිඵල දෙක අපි පාවිච්චියට ගන්න හරිද අන්න එහෙම ගණන් තුනක් දීලා තියෙනවා හරිද එතකොට දැන් මම පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කළා මේ මේ 2012 19 වෙනි ගානේ කියනවා ඒ කියලා මික්ට් එකක් දීලා තියෙනවා IJK ප්‍රකාශනයක් විදිහට එයාව පාවිච්චි කරලා මෙන්න මෙහෙම ප්‍රකාශනයක් දීලා තියෙනවා ඒක සුළු කරන්න කියන එක තමයි කියන්නේ එතකොට දැන් මේ IJK ප්‍රකාශන වලින් දීලා තියෙන වෙක්ටර්ස් අතර ඩොට් ප්‍රොඩක්ට් එක ගණිතයි හැමතිස්සෙම අසමාන බේස් වෙක්ටර්ස් ගුණ වෙනකොට බිඳුවනි හැදෙන්නේ ඒ නිසා අපි ඒවා සරල කර කර ඒ මැත්තේ සුළු කරන එක තේරුමක් නැහැ මොකද අවසානයේ බිඳුව වෙලා සමස්ත පදේම බිඳුව වෙන එක නෙවෙයි ඒ නිසා හැමතිස්සෙම ඔය ගුණිතයන් වලදී අපි සලකන්න ඕනේ මොකද්ද සජාතීය පද අතර සිදුවන ගුණිතයන් හරිද දැන් උදාහරණයක් ඇටියට දැන් මේ 2012 15 ගන්නමු මෙතන IJ පද දෙකක් තියෙනවා පළවෙනි වරහනේ මෙතනත් IJ පද දෙකක් තියෙනවා හරිද එතකොට මේ i එක මේ i සෙට් වුණාම සජාතීයයි. ආ එතනින් i.i හරහා එකනේ හැදෙන්නේ. ආ ඒක සැලකුවට කමක් නැහැ. හැබැයි මේ i එක මේ j ගුණ වෙනකොට i.j කියන්නේ මොකද්ද? අසමානයි. ඒ කියන්නේ විජාතීය. හැදෙන ස්කේල් එක බිඳුවයි. බිඳුව ඇවිල්ලා සමස්ත පදයම බිඳුව වෙනවා. ඒ නිසා i.j j.i කියන මේ පද අපි නොසලකා හරිනේ. මොකද අවසානයේ බිඳුව වෙලා පදේ බිඳුව වෙලා එන එක නෙමෙයි. එනවා සජාතීය පද අතර ගුණිතයන් විතරයි මෙතෙන්දි සලකන්නේ. ඒ කියන්නේ i cos theta dot i cos theta. ඒ වගේ j sin theta dot ඍණ j sin theta. හරි. සජාතීය පද අතර ගුණිතය විතරයි IJK ප්‍රකාශන ආශ්‍රයෙන් වෙක්ටර්ස් වල ඩොට් ප්‍රොඩක්ට් එක කරද්දී සලකන්නේ. හරි. අන්න එහෙම ගණන් තුනක් තියෙනවා. මේ තුනත් ඔයගොල්ලෝ හදන්න. හරි. මෙන්න මේ ගණන් තුන. අපි ඊළඟට බලමු තුන්වැනි එක. ඒ තමයි වෙක්ටර්ස් දෙකක් ගුණ වෙලා ප්‍රතිඵලයේ විදිහට වෙක්ට එකක් හැදෙන අවස්ථාව. ඉතින් ප්‍රතිඵලයේ විදිහට වෙක්ට එකක් හැදෙන නිසා වෙක්ටර් ප්‍රොඩක්ට් කියලා කියනවා. ඒ වගේම යූස් කරන ඔපරේටර් එක ක්‍රොස්. ඒ කියන්නේ ගුණිතය දක්වන්න යූස් කරන්නේ කතිරයක්. ඒ හින්දා ක්‍රොස් ප්‍රොඩක්ට් කියලා කියනවා. හරිද? දැන් මෙන්න මෙතනදී ප්‍රතිඵලයේ විදිහට හැදෙන්නේ වෙක්ට එක. එහෙනම් අපි ආගේ විශාලත්වය වගේම දිශාව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් අපි හිතමු PQ කියන වෙක්ටර්ස් දෙක ගුණ වෙලා හැදෙන්නේ R කියලා වෙක්ටර් එකක් කියලා. එතකොට R කියන වෙක්ටර් එකට විශාලත්වයක් වගේම දිශාවක් තියෙනවා. හරිද? ආ. විශාලත්වය ගන්න පුළුවන් අර කලින් වගේම සූත්‍රයකින්. ඒ කියන්නේ දැන් කලින් අවස්ථාව අපිට ස්කේල් එක දෙන්න යූස් කළේ. වෙක්ටර්ස් දෙකේ විශාලත්වය වතාවත් දෙදෙනා අතර කෝණේ cos අඩු. ඒ වගේම සූත්‍රයක් තියෙනවා මෙතන හැදෙන වෙක්ටර් එකේ විශාලත්වය ගන්න. මොකද්ද වෙක්ටර්ස් දෙකේ විශාලත්වයේ ගුණිතය වතාවක් දෙදෙනා අතර කෝණේ සයින් අගය අතන කොස් අගය මෙතන සයින් ඔන්න ඔය සූත්‍ර පාවිච්චි කරලා තමයි ප්‍රතිඵලයේ විදිහට හැදෙන වෙක්ටර් එකේ විශාලත්වය අපි ගන්නේ දැන් අපි හිතුවොත් යම් විදිහකින් p ගේ විශාලත්වය 5යි q ගේ විශාලත්වය 4යි දෙදෙනා අතර කෝණේ අගය අංශක 30යි කියලා එහෙනම් ඔය සූත්‍රයට ඇප්ලයි කළාම හැදෙන වෙක්ටර් එක R එයාගේ විශාලත්වය ගන්න පුළුවන් 5 වරක් 4 වරක් sin 30. sin 30 කියන්නේ කීයද? භාගයෙන් අවකාශ කළ අවසානයේ ඔය හැදෙන R වෙක්ටරේ විශාලත්වය කීයද? 10යි කියලා හොයා ගන්න පුළුවන්. හරි? ඒ කියන්නේ magnitude of R then 10යි. ඊළඟට දිශාව ගන්න ගියාම දිශාව ගන්න කොහොමද කියන කාරණය. දැන් එතෙන්දී අපි යූස් කරනවා right hand rule කියලා දකුණත් නියමයේ කියලා නියමයක් ඒක ඔස්සේ තමයි හැදෙන ප්‍රතිඵලය වෙන වෙක්ටර් එකේ දිශාව හොයාගන්න. හරිද? ඒ පිළිබඳව විස්තර කිරීම මම මෙන්න මේ නෝට් එකක් දාලා ඒ යටතේ විස්තර කරලා තියෙනවා. හරිද? ඒක ඔයගොල්ලෝ කියවලා බලන්න. හරිද? දැන් මම මේක වෙන්නේ කොහොමද කියලා වචනේ විස්තර කරොත් මෙන්න මෙහිමයි. දැන් ඔය PQ ගුණිතය අදාළ ඩයග්‍රෑම් එකක් මම මෙන්න මෙතන නිරූපණය කරලා තියෙනවා. හරිද? ඒක දිහා අවධානය යොමු කරන්න. දැන් මෙතන ගුණිතයේදී p වතාවක් q තමයි ගුණ කරන්නේ. එහෙනම් මුලින්ම තියෙන p දෙවෙනියට තියෙන මොකද්ද? q. එහෙනම් ඔය දෙදෙනා අතර කෝණය ලකුණු කරද්දී
කලින් අවස්ථාවේදී නම් කෝණේ දිශාව නැත්නම් කෝණේ අත පිළිබඳ වැදගත්කමක් තිබ්බේ නැහැ. ඒකේ වැලියු එක විතරයි වැදගත් උනේ. නමුත් දැන් කෝණේ කොයි අතටද තියෙන්නේ? කොතනින් පටන් අරන් කොතනින්ද ඉවර වෙන්නේ කියන කාරණේ වැදගත් වෙනවා. මොකද මේ හැදෙන ආර්ග දිශාව ගණිතයේ ඒක යූස් වෙන නිසා. හරි? P වතාවක් Q නිසා කෝණය ලකුණු කරන්න ඕනේ P ගෙන් පටන් අරන් Q දෙසට. හරිද? එහෙම ලකුණු කළාට පස්සේ මේ හැදෙන ආර්ගයේ දිශාව හොයන්නේ මෙන්න මෙහිමයි. මෙන්න මෙහිමයි ඔය දකුණත් නියමයේ යූස් කරන්නේ. ඔගලගේ දකුණු අත අරගෙන ඒකේ මහ පට ඇඟිල්ල කෙලින් තියාගෙන අනිත් ඇඟිලි හතරම ඊට ලම්බකව හදාගන්න. හරිද? දැන් ඔගලර තම්බ එක දෙන, ඒ කියන්නේ ෆිට් කියලා පෙන්නන්නේ. අන්න ඒ වගේ ඒ ෆිට් කියනකොට මහ පට ඇඟිල්ල එන්නේ. ඔගලෝ ඒක සංඥා කරන්නේ. අන්න ඒ ෆිට් එකක් දෙනකොට හදාගන්න. අන්න ඒ වගේ ඔගලෝ හදාගන්න මේ thumbs up කියන්නේ සංකේතය. අන්න ඒ වගේ මේ අත හදාගන්න. ඒකේ එතකොට ඉතුරු ඇඟිලි හතර ඔයා ඔය කෝණය යන පැත්තට යොමු කරා. හරි. කෝණය යන්නේ කොහෙන්ද? P වල ඉඳන් Q දෙසට. එහෙම යොමු කළාම හරි. ඔය මහපට ඇඟිල්ලෙන් යොමු වෙන දිශාවෙන් තමයි ආර්ගේ දිශාව නිරූපණය වෙන්නේ. ඉතින් මේ කාරණයක් කියන්න ඕනේ. හැමතිස්සෙම ක්‍රොස් ප්‍රොඩක්ට් එකකින් හැදෙන වෙක්ටර් එකේ දිශාව පිහිටන්නේ ඒ ආරම්භක වෙක්ටර්ස් දෙක ඉන්න තලයට ලම්බක තලෙ. හරි? එතකොට දැන් මේ ඩයග්‍රෑම් එකේ හැටියට PQ ඉන්නේ මොන තලයේද? අපිට පේන විදිහට නම් මේ ස්ක්‍රීන් එක තියෙන තලයේ තමයි ඉන්නේ. එහෙනම් ස්ක්‍රීන් එකට ලම්බකව එළියට හෝ ඇතුළට තමයි ආර්ග දිශාව පිහිටන්න ඕනේ. දැන් මේ දකුණත් නියමයේ දැම්මම කෝණය P වල ඉඳන් Q-ට එන විදිහට මහපට ඇඟිල්ල පෙන්වන්නේ එළියටනේ, ඉවතටනේ, ඔයාගේ දිශාවටනේ. ඒ කියන්නේ ආර්ග දිශාව කියන්නේ මොකද්ද? මේ ස්ක්‍රීන් එකේ තලයට ලම්බකව ඉවතට. දැන් ඒ නිසා තමයි මම මෙන්න මේ සිම්බල් එක යූස් කරලා තියෙන්නේ. ඉවතර කියන අදහස. හරිද? වචනේ විස්තර කරලා තියෙනවා perpendicularly out from the PQ plane. ඒ කියන්නේ PQ තලයට ලම්බකව ඉවතට. හරිද? PQ තලයෙන් ඉවතට. හරිද? දැන් සාමාන්‍යයෙන් අපි මෙහිමයි කියන්නේ ජ්‍යාමිතියේදී සරණ රේඛාවක් කියන එක හඳුන්වා දෙනකොට කොහොමද කියන්නේ? ලක්ෂ දෙකකින් හැදෙන දේට තමයි සරල රේඛාවක් කියලා කියන්නේ. අවම ලක්ෂ දෙකකින් හැදෙන ජ්‍යාමිතික කම්පෝනන්ට් එකට තමයි අපි කියන්නේ සරල රේඛාව කියලා. තලයක් නැත්නම් ප්ලේන් එකක් අර්ථ දක්වනකොට අපි කියන්නේ මොකද්ද? සරල රේඛා දෙකකින් දෙකක් එකිනෙකා ඡේදනය වෙලා හැදෙන දේට තමයි තලයක් නැත්නම් ප්ලේන් එකක් කියලා කියන්නේ. එතකොට P වෙක්ටර් එක සහ Q වෙක්ටර් එක එකිනෙකා ක්‍රොස් වෙලා හැදෙන PQ කියන ප්ලේන් එක තමයි මෙතනින් මේ අදහස් කරන්නේ. හරිද? එතකොට අපිට ඒක සරලව ගන්න පුළුවන් මේ කම්පියුටර් එකේ ස්ක්‍රීන් එක කියලා. හරිද? ඉතින් මට ස්ක්‍රීන් එකෙන් එළියට එන විදිහට මේ ඩයග්‍රෑම් එකකින් පෙන්වන්න බෑනේ. මම ඒක සාධාරණ විදිහට කෝණ ලකුණු කරලා ත්‍රිමාණ ගතියක් වෙන විදිහට මේ ආර්ග දිශාව ලකුණු කරලා තියෙනවා. හරිද? ඇත්තටම ආර් පිටන්නේ කොහොමද? ওই ස්ක්‍රීන් එකේ තලයට හරියටම ලම්බකව එළියට. හරිද? ඔයාගේ දිශාවට. හරිද? දැන් සාමාන්‍යයෙන් ඇරෝ එකක් ඔයාගේ දිශාවට එනකොට ඒකේ තුඩ ඉතරනේ පේන්නේ. ඒ නිසා තුඩ සංකේතවත් කරමින් මෙන්න මේක තමයි අපි ඉවතට කියන්නේ යූස් කරන සිම්බල් එක. හරිද? දැන් ඔය අපි සැලපේ P වතාවක් කියුනේ. අපි ඊළඟට සැලකමු Q වතාවක් P. හරිද? එතකොට දැන් P වතාවක් Q හරහා එනං හැදෙන වෙක්ටර් එක මොකද්ද? විශාලත්වයේ ඒකක 10ක් උ තලයෙන් ඉවතට එන වෙක්ටර් එක තමයි ඒ R කියලා කියන්නේ. ඔය PQ දෙන්නම යූස් කරලා දැන් මෙතෙන්දී අපි සලකනවා ඊළඟට Q වතාවක් P. එතෙන්දී ඔය දකුණත් නියමයේ හැදුවා දැම්මහම යෙදෙවහම ඔය දිශාව ප්‍රතිවිරුද්ධ වෙනවා. එහෙනම් වෙනස් දිශාවක් සහිතව හැදෙන වෙනස් වෙක්ටර් එකක්. ආර්ම හැදෙන විදිහ නැහැ. එහෙනම් මම මෙතෙන්දී U කියලා වෙක්ටර් එකක් කියලා ගන්නවා හැදෙන ප්‍රතිඵල වන වෙක්ටර් එක. ඉතින් U කෙත් විශාලත්වය ගන්න කලින් විදිහටම සූත්‍රය පාවිච්චි කළාම අර අගයන්ම පාවිච්චි කළේ ඉන්නේ 10 කියන අගය. හරිද? විශාලත්වයේ වෙනසක් වෙන්නේ නැහැ. නමුත් දැන් Q වතාවක් P ને යූස් කරන්නේ. ඒ නිසා අපි Q ගේ සිට P දෙසට තමයි කෝණය ලකුණු කරන්න ඕනේ. දැන් දකුණු අතේ
මහපට ඇඟිල්ල ඇරෙන්න ඉතිරි ඇඟිලි හතර q ගේ ඉඳන් p දෙසට යොමු කරා. හරි. එතකොට මහපට ඇඟිල්ල යොමු වෙන්නේ දැන් කොහටද? මේ ස්ක්‍රීන් එකේ තලයේ ඇතුළට. ලම්බකව ඇතුළට. එහෙනම් u ගේ දිශාව වෙන්නේ මොකද්ද? pq දිශාවේ දැන් pq plane එකේ තියෙන තලයට ලම්බකව ඇතුළට. Perpendicularly into the pq plane. හරි. ඒ නිසා හිමයි යෝගේ දිශාව පිටින්. දැන් ඊතලයක් ඔයාගේ දිශාවේ ඉඳලා මේ ස්ක්‍රීන් එක ඇතුළට යද්දී ඔයාට පේන්නේ මොකද්ද? ඊතලේ පිටිපස්සනේ. ආ පිටිපස්සේ අර පියාටු දෙකක් වගේ ඉකිනේකට ක්‍රොස් වෙලා කතිරියක් තමයි ඔයාට පේන්නේ. හින්දා ඇතුළට නැත්තම් තුලට කියන අදහස එන්න ඉවතට කියන අදහස එන්න මේ ක්‍රොස් එකක් සර්කල් එකක් ඇතුළේ තියෙන මේ සිම්බල් එක තමයි අපි යූස් කරා. හරි. එතකොට ක්‍රොස් ප්‍රොඩක්ට් එකෙන් හැදෙන වෙක්ටර් එකේ දිශාව ගැන සම්බන්ධයෙන් තමයි මම කතා කළේ. එතකොට ওই පිළිබඳව තව වැඩි විස්තර මෙන්න මේ නෝට් එක යටතේ තියෙනවා. හරිද? මේක කියවලා බලන්න. හරි. එතකොට දැන් බලන්න. මෙතෙන්දී අපි PQ සැලකුවා, මෙතෙන්දී QP සැලකුවා. අවස්ථා දෙකේදීම හැදෙන්නේ වෙනස් වෙක්ටර්ස් දෙකක්. මෙතෙන්දී R, මෙතෙන්දී U. හැබැයි දෙන්නගම විශාලත්වයන් සමානයි. මේ magnitude of r මෙතන 10යි. magnitude of u 10යි. හැබැයි දිශාවෙන් මොකද වෙන්නේ? ප්‍රතිවිරුද්ධයි. ඇත්තටම දිශාව අසමානයි නෙමෙයි මොකද ප්‍රතිවිරුද්ධයි. opposite directions තමයි තියෙන්නේ. ඒ නිසා අපි මෙන්න මෙතෙන්දී දක්වලා තියෙන විදිහටම අපි මොකද? magnitudes equal but directions are opposite. ඒ නිසා P cross Q කවදාවත් සමාන වෙන්නේ නැහැ Q cross P ට. Q cross P ට එහෙම සමාන වෙන්නේ නැහැ. සමාන වෙනවා නම් එකම දිශාවට දාන්න බෑ. දැන් vectors දෙකක මේ cross product එකෙන් හැදෙන vector එකක් නේ. එහෙම vectors දෙකක් එහෙම සමාන කරන්න යද්දි මෙතනින් හැදෙන්නේ R. මෙතනින් හැදෙන්නේ U. හරි? ඒ දෙන්න සමාන ලකුණෙන් සම්බන්ධ කරන්න යද්දි ඒ දෙන්නගේ magnitude සමාන වෙන්නත් ඕනේ. දිශාව සමාන වෙන්නත් ඕනේ. මැග්නිටියුඩ් නම් සමානයි. නමුත් දිශාව ඔපොසිට් නේ. සේම් ඩිරෙක්ෂන් එකකට ගන්න නම් එක්කෙනෙක්ට ඍණ දා ගන්න ඕනේ. ඒක තමයි මම මෙතන කරලා තියෙන්නේ. එහෙනම් මෙහෙම සමාන ලකුණු යොදලා සම්බන්ධයක් ගොඩනගද්දී එක්කෙනෙක්ට ඍණ දාලා තමයි සම්බන්ධය ගොඩනගන්නේ. මොකද ඩිරෙක්ෂන්ස් ඔපොසිට් නිසා. හරි. ඔන්නඔබ තමයි ක්‍රොස් ප්‍රොඩක්ට් එක නැත්තම් වෙක්ටර් ප්‍රොඩක්ට් එක. හරි. හරි ඊළඟට අර කලින් බැලුවා වගේම බේස් වෙක්ටර්ස් වලදී ওই ක්‍රොස් ප්‍රොඩක්ට් එකේ හැසිරීම කොහොමද නැත්නම් ක්‍රොස් ප්‍රොඩක්ට් එක බේස් වෙක්ටර්ස් උපයෝගී කරගෙන කළොත් කොහොමද හැසිරීම කියන පිළිබඳව කතා කරමු ක්‍රොස් ප්‍රොඩක්ට් ඔෆ් බේස් වෙක්ටර්ස් එතකොට එතෙන්දී අවස්ථා දෙකක් සැලකනවා සජාතීය බේස් වෙක්ටර්ස් අතර සිදුවන ක්‍රොස් ප්‍රොඩක්ට් එක සහ විජාතීය නැත්නම් අසමාන බේස් වෙක්ටර්ස් අතර සිදුවන ක්‍රොස් ප්‍රොඩක්ට් එක I cross I සලකමු. එතකොට හැදෙන්නේ M කියලා වෙක්ටර් එකක් කියලා හිතමු. M ගේ මැග්නිටියුඩ් එක ගන්න පුළුවන් අර සූත්‍රයට පාවි දාලා ඇප්ලයි කරලා කොහොමද? I ගේ විශාලත්වය වතාවක්, I ගේ විශාලත්වය වතාවක් දෙදෙන අතර කෝණයේ sin එක. කෝණය එකම පැත්තට ඉන්න එක්කෙනෙක්ගේ බිඳුවනේ. එහෙනම් sin බිඳුව තමයි දාන්න මේ. cos බිඳුව එක වුණාට sin බිඳුව කීයද? බිඳුවයි. මේවා එක වුණේ කොහොමද? I J K යුනික් වෙක්ටර්ස්. ඒ නිසා I I සැලකුවාම විශාලත්වයන් 1 1 අවසානයේ මොකද වෙන්නේ හැදෙන වෙක්ටර් එකේ විශාලත්වය බිඳුව වෙන එක තමයි වෙන්නේ තේරුණාද බිඳුව වෙන එක තමයි වෙන්නේ විශාලත්වය බිඳුව වෙන වෙක්ටර් එකට මොකද්ද කියන්නේ නල් වෙක්ටර් එක කියලා කියනවා එහෙනම් මෙන්න වැදගත් ප්‍රතිපලයක් කියනවා I cross I ගත්තා J cross J ගත්තා K cross K ගත්තා ඒ කියන්නේ සජාතීය බේස් වෙක්ටර්ස් අතර ක්‍රොස් ප්‍රොඩක්ට් එකෙන් හැදෙන ප්‍රතිපලය වෙන වෙක්ටර් එක කියන්නේ මොකද්ද? නල් වෙක්ටර් එක. හරි. සමහරව මේක වැරදිලා ගන්නවා. ක්‍රොස් ප්‍රොඩක්ට් එක හරහා සජාතීය බේස් වෙක්ටර්ස් වලින් හැදෙන්නේ මොකද්ද? බිඳුව කියලා තමයි කියන්නේ. බිඳුව කියන්නේ මොකද්ද? ස්කේල් එක. ඒ බිඳුව අදහස එන වෙක්ටර් එක තමයි එන්නේ. මොකද්ද? නල් වෙක්ටර් එක. එහෙනම් මෙතෙන්ට එන්නේ නල් වෙක්ටර් එක. බිඳුව නෙමෙයි. හරිද? ඒක පටලව ගන්න එපා. හරි. ඊළඟට අසමාන බේස් වෙක්ටර්ස් අතර නැත්නම් එකම වර්ගයේ නොවන විජාතීය බේස් වෙක්ටර්ස් අතර සිදුවන ක්‍රොස් ප්‍රොඩක්ට් එකේ හැසිරීම කොහොමද?
අපි උදාහරණයක් ගමු i cross j එක හැදෙන්නේ ප්‍රතිඵලයේ n කියලා වෙක්ටර් එකක් කියලා හිතමු එතකොට අර කලින් සූත්‍රයටම ඇප්ලයි කළාම i ගේ විශාලත්වය වතාව j ගේ විශාලත්වය වතාව දැන් i j k වල අසමාන දෙන්නෙක් අතර කෝණය කීයද හැමතිස්සෙම අංශක 90න්නේ එකිනෙකාට ලම්බකයිනේ x y z ඒ නිසා i j k ත් එකිනෙකාට ලම්බකයි කෝණය 90යි sin 90 කීයද 1යි එහෙනම් හැදෙන වෙක්ටර් එක විශාලත්වය කීයද 1ක් හරිද ආ 1 කියන එක මොකද්ද යුනිට් වෙක්ටර්ස් වල විශාලත්වය එහෙනම් හැදෙන්නේ යුනිට් වර්ගයේ වෙක්ටර් එක යුනිට් වෙක්ටර් ටයිප් එකේ එකක් තමයි ප්‍රතිඵලයේ විදියට හැදෙන්නේ ආ ඒ කියන්නේ වෙක්ටර් එකක් හැදෙනවනේ එයාගේ විශාලත්වය 1 ඊළඟට දිශාව ගන්න අපි අර දකුණත් නියමයේ රයිට් හෑන්ඩ් රූල් එක අපි යූස් කළොත් i වතාවක් j නේ වැඩි වෙන්නේ එහෙනම් කෝණේ ලකුණු වෙන්න ඕනේ කොහොමද අංශක 90 වුණා i ගේ සිට j දක්වා i ගේ සිට j දක්වා එහෙනම් රයිට් හෑන්ඩ් එක යූස් කළා කෝණේ ගන්න බලද්දී i ගේ ඉඳන් j ට තමයි මහපට ඇඟිල්ල ඇරෙන්න ඉතුරු ඇඟිලි හතර යොමු කරන්න ඕනේ එහෙනම් කොහොමද දැන් ඔය මහපට ඇඟිල්ල යොමු වෙන්නේ මේ ස්ක්‍රීන් එකේ තලයට ලම්බකව ඉවතට ඒ කියන්නේ ඔයාගේ දිශාවට තමයි යන්නේ එහෙනම් ඒ දිශාවට තමයි මේ විශාලත්වයේ එකවන යුනිට් වෙක්ටර් එක පිහිටන්නේ එතකොට ඇත්තටම හොයලා බලුවම කොයි දිශාවටද පිහිටන්නේ ඉසෙඩ් අක්ෂයේ දිශාවට තමයි පිහිටන්නේ හරි දැන් ඉසෙඩ් අක්ෂය මම මේ ත්‍රිමාණ රූපයක් විදිහට මෙහෙම දැක්වුවට ඇත්තටම පිහිටන්නේ කොහොමද දැන් ඔය x අක්ෂය කියන්නේ මේ ඔයාගේ කම්පියුටර් ස්ක්‍රීන් එකේ පළල නම් ඊළඟට y අක්ෂය කියන්නේ උස නම් හරිද ඒ විදිහට මැප් කරගත්තොත් ඉසෙඩ් අක්ෂය පිහිටන්නේ තලයට ලම්බකව ඉවතට එහෙනම් ඉසෙඩ් අක්ෂයේ දිශාවට තමයි ඔය යුනිට් වෙක්ටර් එකේ දිශාව පිහිටන්නේ අපි දැනටමත් දන්නවා ඉසෙඩ් අක්ෂයේ දිශාවට තියෙන යුනිට් වෙක්ටර් එක මොකක්ද k කියන බේස් වෙක්ටර් එක එහෙනම් මේ i cross j හරහා හැදෙන්නේ වෙන කවුරුවන්ද මේ කවුද k කියන බේස් වෙක්ටර් එක හරි නේද අපි අන්න ඒක හොයාගත්තා ඉතින් මෙන්න මෙහෙම බැලුවාම ඔක i cross j නේ ඔයා j cross k k cross i ඔය හැම එකටම ඇප්ලයි කරලා බලන්න මෙන්න මෙහෙම තමයි ඔය ප්‍රතිඵලය වෙන වෙක්ටර්ස් හැදෙන්නේ ඒ කියන්නේ i j k උපයෝගය කරගෙන cross product එක කරද්දී ප්‍රතිඵලයේ විදිහට හැදෙන්නේ කවුද? ඒ අතරින්ම එක්කෙනෙක්. හරිද? එයාට ධන වැටෙන්න පුළුවන්, ඍණ වැටෙන්න පුළුවන්, සලකන පිළිවෙල අනුව. අපි කියනවා IJK අතර පිහිටන්නේ මෙන්න මේම දක්ෂිනාවර්තව පිහිටන සංවෘත පද්ධතියක් කියලා. ඒ කියන්නේ ඔරලෝසියේ කටු කරගෙන පැත්තට තමයි මේ පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ. දැන් I cross J ගුණ වෙලා හැදෙන්නේ k කියන ධන k කියන බේස් වෙක්ටර් එක. ඒක ගන්න මෙහෙමයි. දැන් මේ පද්ධතිය යන අතටම යනනේ i වතාව j හරහා හැදෙන්නේ k. හැබැයි j cross i ගන්න ගියාම අපි පද්ධතියට ප්‍රතිවිරුද්ධ පැත්තට යනවා. ඍණ පැත්තට යනවා. එහෙනම් එතන හැදෙන්නේ මොකද්ද? ඍණ පැත්තට ගිහින් තමයි k හම්බෙන්නේ කියන්නේ ඍණ k. ඔය විදිහටම බැලුවොත් j cross k හරහා හැදෙන්නේ j k ඊළඟට i. දක්ෂිනාවර්ත i හම්බෙනවා එහෙනම් ධන i. හැබැයි k cross j ගන්න ගියාම පද්ධතියට ප්‍රතිවිරුද්ධව යනවා. එහෙනම් හැදෙන්නේ ඍණ i. හරි ඍණ i. ඒ විදිහට k වතාවක් i ගන්න ගියාම පද්ධතියට යන පැත්තට ඒ කියන්නේ දක්ෂිනාවර්තව ගිහින් අපිට ධන j වා ගන්න පුළුවන්. ගුණ වෙන දෙන්න නෙමේ ඉතිරි එක්කෙනා තමයි ප්‍රතිඵලය විදිහට එන්නේ. එයාට ධනද ඍණද කියන කාරණය එන්නේ පද්ධතිය පැත්තට යනවද නැත්නම් පද්ධතිය අනුගමනය කරමින් යනවද දක්ෂිනාවර්තම යනවද නැත්නම් ඊට ප්‍රතිවිරුද්ධවද යන මොකද කියන කාරණේ මත හැමතිස්සෙම බේස් වෙක්ටර්ස් දෙකක් ක්‍රොස් ප්‍රොඩක්ට් එකට ලක් වෙලා ප්‍රතිඵලයේ විදිහට හැදෙන්නේ ඒ ගුණිතයට සම්බන්ධ නොවුණු ඉතිරි බේස් වෙක්ටර් එක. එයාට ධනද ඍණද කියන කාරණේ තීරණය වෙන්නේ දක්ෂිනාවර්තවද ඔයා ගිහින් ඒ බේස් වෙක්ටර් එක හොයාගන්නේ වාමාවර්තවද ගිහින් හොයාගන්නේ කියන කාරණේ මත මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මම මේ කියන්න try කරපු දේ ගැන. හරි? එහෙනම් k cross i ගත්තාම ධන j හැදෙන්නේ මේ පද්ධතිය දිශාවට යන නිසා. හැබැයි ඒ දෙන්න මාරු කර ගමන් i cross k apply කරපු ගමන් මොකද වෙන්නේ? i k කියන්නේ
පද්ධතිය ආපස්සට යන්නේ ඍණ පැත්තට යන්නේ. එහෙනම් ඍණ g. හරි. ඔන්නම තමයි බේස් වෙක්ටර්ස් වල හැසිරීම. හරි. ක්‍රොස් ප්‍රොඩක්ට් එකේ. ඊළඟට දැන් ij කේ ප්‍රකාශන දෙකක් විදිහට වෙක්ටර්ස් දෙකක් දීලා ඒ දෙන්න අතර ක්‍රොස් ප්‍රොඩක්ට් එක ගන්න කිව්වහම අපිට මෙන්න මේ සම්බන්ධතාව ප්‍රයෝග කරගෙන ලේසියෙන්ම ගන්න පුළුවන්. හරි. මෙන්න මේ සම්බන්ධතාව ප්‍රයෝග කරගෙන ලේසියෙන්ම ගන්න පුළුවන්. නමුත් ඊටත් වඩා ලේසි ක්‍රමයක් තියෙනවා අවසාන ප්‍රතිඵලය වෙන වෙක්ටර් එක ගන්න. ඒ මොකක්ද දන්නවද? ඔයා ඒ ij කේ ප්‍රකාශන දෙකින් යුක්ත වෙක්ටර්ස් දෙක ඔයා ඩිටර්මිනන්ට් එකකට මැප් කරගන්න. 3x3 ඩිටර්මිනන්ට් එක. ඩිටර්මිනන්ට් ගැන දැනුම ඕගොල්ලන්ට තියෙනවා මැට්‍රිසස් පාඩම යටතේ. හරිද? ඒක දන්නේ නැත්නම් ඉහ ඔයා තාම් කරලා නැත්නම් පොඩ්ඩක් ඒ ගැන හොයලා බලන්න. හරිද? එතකොට මේ ඩිටර්මිනන්ට් එක අපි ෆෝම් කරන්නේ. ගොඩනගද්දී පළවෙනි රෝ එකට දාන්නේ ඔය බේස් වෙක්ටර්ස් තුන පිළිවෙලින් ij k. දෙවෙනි රෝ එකට දාන්නේ පළවෙනියෙන් සහභාගී වෙන වෙක්ටර් එකේ ij k ගේ සංගුණක ටික. තුන්වෙනි රෝ එකට දාන්නේ දෙවෙනියට සහභාගී වෙන වෙක්ටර් එකේ ij k ගේ සංගුණක ටික. පළවෙනි රෝ එකේ තියෙන්නේ ij k කියන බේස් වෙක්ටර්ස් තුන පිළිවෙලින් දෙවෙනි රෝ එකේ මොනවද තියෙන්නේ? මුලින් සහභාගී වෙන වෙක්ටර් එකේ අදාළ සංගුණක ටික. ij එක ij යටින් j එක j යටින් k එක k යටින්. තුන්වෙනි නැත්නම් ෆයිනල් රෝ එකේ මොකද්ද තියෙන්නේ? දෙවෙනියට සහභාගී වෙන වෙක්ටර් එකේ අදාළ සංගුණක ටික. ඔන්නෝම ගොඩනගා ගන්නා 3x3 වෙක් මේ ඩිටර්මිනන්ට් එක වැලියු එක හොයන්න ඕන. හරි. ඉතින් ඒ වැලියු එක හොයද්දී වැලියු කොහෙන විදිහ මම පන්ති වල කතා කරලා තියෙනවා. අයි පොඩ්ඩක් මතක් කරොත් කොහමද? අපි කිසියම් රෝ එකක් හරි කොලම්යක් හරි සිලෙක්ට් කර ගන්නවා. ඒ ඔස්සේ තමයි මේ කැල්කියුලේෂන් එක කරන්නේ. ඉතින් මෙතෙන්දී නම් වඩාත් හොඳයි පළවෙනි රෝ එක ඔස්සේ හදුවා. හරිද? එතකොට පළවෙනි රෝ එකේ ඒ අදාළ එලිමන්ට්ස් වල මම මෙන්න මෙහෙම පරතර ඇතුව ලියා ගන්නවා. I ඊළඟට J K පරතර ඇතුව ලියා ගන්න. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? ඒ වට අදාළ සයින්ස් දා ගන්න ඕනේ. ඒ වෙන්නේ සයින් මැට්‍රික්ස් එක හරහා. කොහොමද 3x3 එක සයින් මැට්‍රික්ස් එක? පළවෙනි රෝ එක ධන ඍණ ධන, දෙවෙනි රෝ එක ඍණ ධන ඍණ, තුන්වෙනි එක ධන ඍණ ධන. ධන ඍණ ධන ඍණ ධන ඍණ I ධන ඍණ ධන. එහෙනම් ෆස්ට් රෝ එක සිලෙක්ට් කරගත්ත හිඳ අදාළ සයින්ස් කොහොමද යන්නේ? ධන ඍණ ධන. දැන් ධන දැම්මයි කියලා වෙනසක් නැහැ. මේ ඍණ ලකුණ ආවෙ ඔන්න ඔය ඍණ සයින් එක සයින් මැට්‍රික්ස් එක හරහා එන්නේ. හරි. ආයි මෙතන ධන. හරි. ධන ඍණ ධන. IJ එක දාගත්තා. ඒවට අදාළ සයින් ටික දාගත්තා. ඊට පස්සේ අපි මොකද කරන්න ඕනේ? ඔය IJK වෙන වෙනම තනි කරලා මෙයා තුල සලකන්න ඕන. තනි කරනවා කියන්නේ මොකද්ද? දැන් I ව ගන්නකොත් I ඉන්න රෝ එකයි කොලම් එකයි නොසලකා හරි. ඉතුරු වෙනවනේ හතර දෙනේ. මෙන්න මේ හතර දෙනා. අන්න ඒ හතර දෙනා 2x2 මැට්‍රික්ස් එකක විදිහට සලකලා ඩිටර්මිනන්ට් එක කැල්කියුලේට් කරා. ඒ කියන්නේ ඩයගනල් එලිමන්ට් වල ගුණිතය. ඒ කියන්නේ මොකද්ද? A2 වතාවා B3. ඒක තමයි ඩයගනල් එලිමන්ට්. A2 B3. ඉතින් අඩු කරන්න A3 B2 නන් ඩයගනල් වල ගුණිතය. A2 B3 ගෙන් අඩු කරන්න A3 B2. ඒ විදිහට J ව තනි කරගත්තාම ඉන්න රෝ එකයි කොලම් එකයි නොසලකා හැරියම් ඉතුරු වෙනවා A1 A3 B1 B3. මෙතන ඩයගනල් වෙන්නේ මොනවද? A1 B3. A1 B3 ගේ ගුණිතයෙන් අඩු කරන්න නන් ඩයගනල් ගුණිතය. A3 B1. හරි. ඊළඟට k ව තනි කරලා ගත්තාම එයා ඉන්න රෝ එකයි කොලම් එකයි නොසලකා හැරියම් ඉතුරු වෙනවා A1 A2 B1 B2. මේ හතර දෙනා 2x2 මැට්‍රික්ස් එකක් විදිහට සලකලා ඩිටර්මිනන්ට් එක කැල්කියුලේට් කරන්න යද්දී ඩයගනල් එලිමන්ට්ස් එන්නේ මොනවද? A1 B2. A1 B2 ගුණිතයෙන් අඩු කරන්න නන් ඩයගනල් එලිමන්ට්ස් වල ගුණිතය. ඒ කියන්නේ A2 B1 ගුණිතය. ඔන්න ඔය විදිහට අපිට ඔය ගුණිතයන් අරගෙන ඒවා අතර අතරේ අපිට මෙන්න මේ සංගුණක ටික හදාගන්න පුළුවන්. හරිද? ඉතින් සංගුණක ටික සුළු කළාම එන්නේ මොකද්ද? සංඛ්‍යාව. ඒ සංඛ්‍යා ඇමිනිලා තියෙන්නේ මොනවද? ij k කියන
බේස් වෙක්ටර්ස් එක අවසානයේ ijk වලින් යුක්ත ප්‍රකාශනයක් කියන්නේ. ඉතින් ඕනෑම ijk ප්‍රකාශනයක් කියන්නේ මොකද්ද? වෙක්ටර් එක. එහෙනම් මේ සහභාගී වන වෙක්ටර්ස් දෙකේ ක්‍රොස් ප්‍රොඩක්ට් එකේ ප්‍රතිඵලය විදිහට හැදෙන ඒ ප්‍රතිඵලය වන වෙක්ටර් එක මෙන්න මෙහෙම අපිට ගන්න පුළුවන්. ijk ප්‍රකාශනයක් විදිහට. හරි. ඔන්නම තමයි සරලව අපි ක්‍රොස් ප්‍රොඩක්ට් එක පර්ෆෝම් කරන්නේ ijk ප්‍රකාශන විදිහට ඒ වෙක්ටර්ස් දෙක දුන්නොත්. හරි. ඉතින් මේ තියරි ඇප්ලයි කරලා කරන්න ගියහම පොඩ්ඩක් කාලය යනවා. පැටලිලි සහගත වෙදී ඊට වඩා ඒවම යූස් කරන මේ අරන් තියෙන ක්‍රමේ පාවිච්චි කරන්න. හරි. ඒක මේක තමයි ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ඕන. හරි. සමහර ගණන් වලදී ඔයගොල්ලන්ට මේවා යූස් කරන්න වෙනවා. හරි. සමහර ගණන් වලදී ඔයාලට මේ ක්‍රමයේ යූස් කරන්න ඕන. මොන ගණනේදී මොන ක්‍රමයේද යූස් කරන්න කියන කාරණේ මම පල්ලෙහ තියෙන ගණන් දෙකක් අරගෙන එක්ස්ප්ලেইন කරලා දෙන්න. හරි. එතකොට දැන් එහිම ගණන් දෙකකට යන්න කෙලින්. දැන් මේ ගණන ගන්න. assignment 3 කියන ගාන. හරි. මේකේ කියනවා a කියලා වෙක්ටර් එකක් දීලා තිනවා ධන i ඍණ j ධන k. b කියලා වෙක්ටර් එකක් දීලා තිනවා දෙකක් i. a සහ b අතර ක්‍රොස් ප්‍රොඩක්ට් එක perform කරන්න කියන එක තමයි කියන්නේ. දැන් b සම්පූර්ණ ijk ප්‍රකාශනයක් නෙමෙයිනේ. j පද නැහැ, k පද නැහැ. එහෙනම් අපි මෙතෙන්දී මේ matrix එකක් ඇතුළට දාගෙන කරන එකට වඩා මේ ක්‍රමය පාවිච්චි කරන එක ලේසි. හරිද? එතකොට base vectors වල හැසිරීම කොහොමද? සජාතීය cross product null vector එකක් දෙන්න. විජාතීය cross product මෙන්න මෙහෙම අනිත් base vector එක දෙන්න. හරිද? ඉතින් අපි මොකද කරන්න ඕනේ? i වතාවක් i කියන සජාතීය ගුණිතේ null vector එකක්. ඒක සලකලා වැඩක් නැහැ. එහෙනම් දැන් මෙතන a මුලින් b දෙවෙනියන්නේ තියෙන්නේ. එතකොට i වතාවක් i සලකලා වැඩක් නැහැ. එහෙනම් j වතාවක් i, k වතාවක් i. සලකලා ji රිප්ලේස් වෙන්නේ මොකෙන්ද? හරිද? ji කියන්නේ ආපස්සට යන්නේ. එහෙනම් ඍණ k වලින්. හැබැයි ki ගත්තහම ඒක ධන පැත්තට යන්නේ අර සිස්ටම් එකේ. මේ සිස්ටම් එකේ ධන පැත්තට යන්නේ ki ගත්තහම. එහෙනම් ධන j තමයි රිප්ලේස් වෙන්නේ. මෙතනින් එනවා ඍණ k, මෙතනින් ධන j. ඔහොම ඇවිල්ලා ඔයාලට ගන්න පුළුවන් සොලු කරලා ඔය සංගුණක වල ධන ඍණ බලපානවා බලපාලු උත්තරේ ගන්න පුළුවන්. එතකොට මේ වගේ කම්ප්ලීට් ijk ප්‍රකාශන නැති අවස්ථාවක ඔයාලට මෙන්න මේ ක්‍රමයට යන එක තමයි වඩා සුදුසු. හරි. ඊළඟ ගණන ගන්න සයිමන් 4 එක. දැන් ඒකේ a සහ b කියලා වෙක්ටර්ස් දෙකක් දීලා තියෙනවා. සම්පූර්ණ ijk පද තියෙනවා හැම වෙක්ටර් එකකින්. ඒ වෙක්ටර්ස් දෙකේ ඩොට් ප්‍රොඩක්ට් එක perform කරනවලු ක්‍රොස් ප්‍රොඩක්ට් එක perform කරනවලු. ඩොට් ප්‍රොඩක්ට් එක perform කරන හැටි ඔයාලා දන්නවනේ. ක්‍රොස් ප්‍රොඩක්ට් එක perform කරද්දී දැන් අර වඩාත් ලේසි ක්‍රමයක් කොහොමද? මෙන්න මෙහෙම ඩිටර්මිනන්ට් එක form කරගෙන ගොඩනගාගෙන ඒ ඔස්සේ පිළිතුර වන වෙක්ටර් එක හොයාගන්න එක. හරිද? වාගෙට දීලා තිනකොට අර තියරි පැත්තෙන් යන්න. හරි සම්පූර්ණ ijk ප්‍රකාශන දීලා තිනකොට අර 3/3 ඩිටර්මිනන්ට් එක ගොඩනගාගෙන ඒ ඔස්සේ හදන්න. හරි. ඉතින් එහෙම ගණන් සෙට් එකක් තියෙනවා. ඔයගොල්ලෝ උත්සාහ කරන්න. හරිද? මේක අර මේ උත්තර සාකච්ඡා කරන වීඩියෝ එකේදී නොදන්නා දේවල් තියෙනවා නේද? ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. හරිද? තනියම හදන්න ඒක තමයි වැදගත් වෙන්නේ. හරිද? පිළිතුරු වීඩියෝ එකක් දානවනේ. එතකොට ඒකෙන් පුළුවන් තියෙන ගැටලු නිරාකරණය කරගන්න. හරි? ආ දැන් අර addition subtraction වලින් කතා කළා වගේම multiplication සම්බන්ධන properties set එකක් තියෙනවා. ඉතින් scalar multiplication වලට අදාළව, dot product එකට අදාළව, cross product එකට අදාළව. හරිද? ඔන්නඔහම set තුනක් තියෙනවා. ඒ තුන ගැන දැන් අපි අවධානය යොමු කරමු. එතකොට මේ තුන එක ළඟට දාලා තියෙන්නේ කොහොමද හැසිරීම කියන එක 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 රූල් එකේ compare කරලා මතක තියාගන්න. හරිද? දැන් ස්කේල් එකක් කිසියම් මැට්‍රික්ස් එකකින් වැඩි වෙනකොට පළවෙනි එක ගම්ප ඒ ස්කේල් එක බිංදු වුණොත් මොකද වෙන්නේ? හරි අර කලින් m සමානයි බිංදු වුණා මොකද වෙන්නේ? null vector එක හැදෙනවා වගේ ස්කේල් එක බිංදු වුණොත් හැදෙන්නේ මොකද්ද? ප්‍රතිඵලයේ විදිහට null vector එකක් තමයි හැදෙන්නේ. හරි ස්කේල් එක එක වුණොත් එම vector එකමයි ලබා දෙන්නේ. ඍණ එක වුණොත්
ऋण लकुण निशा अदाल वेक्टेके ऋण दैशिक लबादे बिंदु नल वेक्टेक एक उनो एम वेक्टेक माय ऋण एक उनो ए सलकन लद वेक्टेके में ऋण दैशिक लबादे ඊළඟට මෙහෙම ඓක්‍යයකට ස්කේල් මල්ටිප්ලිකේෂන් එක ඇප්ලයි කරද්දී තනි තනියම ස්කේල් මල්ටිප්ලිකේෂන් දෙකේ එකතුව සමාන වෙනවා ඓක්‍ය කරලා එන වෙක්ටර් එකත් එක්ක ස්කේල් මල්ටිප්ලිකේෂන් එක කිරීම එක සමාන වෙනවා ඒ කියන්නේ ඓක්‍ය ෆෝම් කරලා එන ප්‍රතිඵලය වෙන වෙක්ටර් එකත් එක්ක ස්කේල් මල්ටිප්ලිකේෂන් කළත් එකයි වෙන වෙනම ස්කේල් මල්ටිප්ලිකේෂන් කරලා පස්සේ එකතු කළා එකයි පස්සේ ik ගත්තා ඒක තමයි ඔය කියන්නේ හරි ඊළඟ මේ ඩොට් ප්‍රොඩක්ට් ක්‍රොස් ප්‍රොඩක්ට් කම්පයර් කර කර ඉගෙන ගන්න පුළුවන් දැන් ඩොට් ප්‍රොඩක්ට් එකක පළවෙනි එකකින් කියන්නේ ඒ ප්‍රොඩක්ට් වෙන ඕඩර් එක වැදගත් වෙන්නේ නැහැ කියන එක ඒ කියන්නේ a.b කිව්වත් b.a කිව්වත් හැදෙන්නේ එකම ස්කේල් එක හරිද ස්කේල් එකක් නේ ජස්ට් හැදෙන්නේ සංඛ්‍යාවන් එහෙනම් ඕඩර් එක වැදගත් වෙන්නේ නැහැ හැබැයි ක්‍රොස් ප්‍රොඩක්ට් එකේ හිම පුළුවන් බෑ දැන් මම මෙන්න මෙතන මේක පැහැදිලිව කියලා දෙනවා නේ මැග්නිටියුඩ් සමාන වුණාට ඩිරෙක්ෂන් වලින් ඔපොසිට් ඒ හින්දා සමාන ලකුණ දානවා නම් එකිනෙකට ඍණ ලකුණ දාලා තමයි සමාන කරන්න ඕනේ නැත්තම් අසමාන දාන්න ඕනේ හරිද ඒ හින්දා මෙතන සමාන වුණාට a ක්‍රොස් b සමාන වෙන්නේ b ක්‍රොස් a ගේ ඍණ ලකුණට සහිත ඍණ දෛශිකයට තමයි සමාන වෙන්නේ මොකද directions opposite වෙනවා සමාන ලකුණෙන් සම්බන්ධ කරන්න ඕන නම් එක්කෙනෙක්ට ඍණ දාලා එකම දිශාවට හදා ගන්නවා එතකොට විශාලත් වෙනොත් සමානයි දිශාවනොත් එකම වෙනවා ඍණ දෙවීම හරහා එක පැත්තකට හරි දෙවැනි එක මොකද්ද ඓක්‍යකට ඩොට් ප්‍රොඩක්ට් එකක් කරද්දී ඓක්‍ය පර්ෆෝම් කරලා ඒන වෙක්ටර් එකත් එක්ක ඩොට් ප්‍රොඩක්ට් එක කළත් එකයි වෙන වෙනම ඩොට් ප්‍රොඩක්ට් කරලා පස්සේ ඓක්‍ය ගත්තත් එකයි නැත්නම් එකතු කළත් එකයි හරි එකතු කරලා ගුණ කළත් එකයි නැත්නම් ගුණ කරලා එකතු කළත් එකයි ඒක ඩොට්ද ක්‍රොස්ද කියලා බාධාමක් නැහැ හරි එතනදී දැන් පිළිවෙල දෙකක් හරිද දැන් මේකේ නම් ප්‍රශ්නයක් නැහැ මොකද a.b කිව්වත් b.a කිව්වත් එකමනේ එහෙනම් මෙතෙන්ට එද්දී මේ වරහන සුළු කරද්දී b මුලට ඇවිල්ලා a දෙවෙනියට ආවට ප්‍රශ්නයක් නැහැ ගැටලුවක් නැහැ හැබැයි ක්‍රොස් ප්‍රොඩක්ට් එකේ හිම වෙන්න බෑ a b ගුණ වෙනකොට a මුලින් ඉන්නවනේ b දෙවෙනියට ඉන්නවනේ a මුලින් ඉන්නවනේ c දෙවෙනියට ඉන්නවනේ එහෙම ගුණ වෙලා පස්සේ එකතු කළාට කමක් නැහැ ඒක තමයි කියන්නේ හරිද ඒක දැන් තුන්වෙනි එක කියන්නේ ස්කේල් එකක් සම්බන්ධ වෙන අවස්ථාව ස්කේල් එකකින් වෙක්ටර් එකක් වැඩි වෙලා හැදෙන වෙක්ටර් එකත් එක්ක තව වෙක්ටර් එකක් ඩොට් ප්‍රොඩක්ට් කිරීම හා සම්බන්ධයෙන් කතා කරනකොට ඒ ස්කේල් එක වැඩි වෙන්නේ කාත් එක්කද කියන කාරණය ගැටලුවක් නැහැ ප්‍රතිඵලයට ස්කේල් එක b එක වැඩි වෙලා a එක ගුණ වුණා ස්කේල් එක a එක වැඩි වෙලා b එක ගුණ වුණා නැත්නම් ab ඩොට් වෙලා අවසානයේ ස්කේල් එකත් එක්ක වැඩි වුණා එකම ස්කේල් එක තමයි හැදෙන්නේ හරිද දැන් මෙතනින් හැදෙන්නේ මොකද්ද වෙක්ටර් එක i ඩොට් ප්‍රොඩක්ට් එකෙන් ප්‍රතිඵලය ස්කේල් එක a ස්කේල් එකම තමයි මෙතනිනුත් හැදෙන්නේ මෙතනිනුත් හැදෙන්නේ මේකෙත් එහෙමයි මෙතනින් හැදෙන්නේ වෙක්ටර් එක a වෙක්ටර් එක මෙයත් එක්ක ක්‍රොස් වෙලා වෙක්ටර් එකක් හැදෙන්නේ අපි හිතමු c කියලා a c ම තමයි ස්කේල් එක මෙතන තිබිලා මෙහෙම ඔපරේට් කළා n මෙහෙම ඔපරේට් කළා ඒක තමයි වෙදලා හරි ඔය තමයි ප්‍රොපර්ටිස් ටික ඔය මල්ටිප්ලිකේෂන් හා සම්බන්ධයි හරි තව මල්ටිප්ලිකේෂන් වර්ග දෙකක් තියෙනවා අපි යමු ඊළඟට ඒ ගැන කතා කරමු හරි අපි ඊළඟට බලමු හතරෙන් ප්‍රොඩක්ට් වර්ගය ඒ තමයි දැන් මේ කතා කරන්න යන්නේ වෙක්ටර්ස් 3 සම්බන්ධ වෙලා සිදුවන ගුණිතයන් ගැන වෙක්ටර්ස් 3 ගුණ වෙලා ප්‍රතිඵලයේ ස්කේල් එකක් හදන එක ඒ කියන්නේ ට්‍රිපල් ස්කේල් ප්‍රොඩක්ට් ප්‍රොඩක්ට් කියුවාම හැමතිස්සෙම මතක තියාගන්න වෙක්ටර් සිත්‍රයි සම්බන්ධ වෙන්නේ එහෙම 3 සම්බන්ධ වෙනවා සම්බන්ධයලා ප්‍රතිඵලයේ ස්කේල් එක. එහෙනම් තමයි ට්‍රිපල් ස්කේල් ප්‍රොඩක්ට් කියලා කියන්නේ. නැත්නම් ස්කේල්ස් 3 සම්බන්ධ වෙනවා කියන එක නෙමෙයි. හරි? එතකොට දැන් සාමාන්‍යයෙන් වෙක්ටර්ස් 3 සම්බන්ධ වෙලා ස්කේල් ප්‍රොඩක්ට් එකට ලක් වෙද්දී
එක සංකේතාත්මකව දක්වනවා මෙන්න මෙහෙම පොටු වරහණක් ඇතුලේ කමා වලින් වෙන් කරලා වෙක්ටර්ස් තුන දක්වනවා හරිද ඒක ප්‍රසාරණය කරාම මෙන්න මේ විදිහට තමයි පළවෙනියාගේ ඩොට් එක වතාව දෙවෙනි තුන්වෙනි අයගේ ක්‍රොස් එක එහෙම තමයි ඒක ප්‍රසාරණය වෙන්නේ අපි මෙතෙන්දී හැදෙන ස්කේල් එක m කියලා ගමු හරි එතන මෙතෙන්දී ස්කේල් එකක් හැදෙනවා කොහොමද හැදෙන්නේ මෙන්න මෙහෙමයි දැන් මේ ක්‍රොස් ප්‍රොඩක්ට් එක වරහන් කරලා තියෙනවා කියන්නේ එයාට ප්‍රමුඛතාවය දෙන්න බෑ ක්‍රොස් ප්‍රොඩක්ට් එකකින් හැදෙන්නේ මොකද්ද වෙක්ටර් එක ආ ඒ හැදෙන වෙක්ටර් එකත් එක්ක මේ එළියෙන් ඉන්න වෙක්ටර් එක ඩොට් උනහම ඩොට් එකෙන් එළියට එන්නේ කවුද ස්කේල් එක ආ අන්න එහෙම තමයි ඔය හැදෙන ස්කේල් එක හැදෙන්නේ ක්‍රොස් ප්‍රොඩක්ට් එකෙන් හැදෙන වෙක්ටර් එකත් එක්ක එළියෙන් ඉන්න වෙක්ටර් එක ඩොට් වෙනවා අවසානයේ එතකොට ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද ස්කේල් එක හරිද දැන් මෙන්න මෙහිම ABC කියලා තියෙන මේ ස්කේල් ට්‍රිපල් ප්‍රොඩක්ට් එකට තරහා හැදෙන්නේ M කියලා ස්කේල් එකක් නේ. ඒ ස්කේල් එකම ලබා දෙන සමාන පද්ධති තියෙනවා. හරිද? ඒක තමයි මේ කතා කරන්න යන්නේ. ABC පද්ධතියත් BCA පද්ධතියත් CA CAB පද්ධතිය. ඒ කියන්නේ ඔය වෙක්ටර්ස් තුන ඔය පිළිවෙලවල් තුනට මගත්තත් හැදෙන්නේ එකම m කියන ස්කේල් එක. හරිද? දැන් අර ijk වල ijk කියන බේස් වෙක්ටර්ස් වල ක්‍රොස් ප්‍රොඩක්ට් එක කතා කරද්දී ඒවේ විජාතීය බේස් වෙක්ටර්ස් අතර ක්‍රොස් ප්‍රොඩක්ට් එක කතා කරද්දී මෙන්න මෙහෙම පද්ධතියක් තියෙනවා කියලා කිව්වනේ ijk අතර. අන්න ඒ වගේම පද්ධතියක් තියෙනවා ඔය ස්කේල් ට්‍රිපල් ප්‍රොඩක්ට් එකේදී සැලකන හරිද? දැන් ට්‍රිපල් ස්කේල් ප්‍රොඩක්ට් එකේදී සැලකන වෙක්ටර්ස් තුන අතර හරිද? එතකොට ABC අතර තියෙන මේ වගේ පද්ධතියක්. දැන් අතනදී නම් අරමුණ උනේ දිශාව. IJK IJ වැඩි වෙලා එන්නේ මේ පද්ධතියේ දිශාවට. එහෙනම් ධනකේ ආවේ. හැබැයි JI වැඩි වෙනකොට පද්ධතියට ප්‍රතිවිරුද්ධව යන්නේ. එහෙනම් ඍණ ලකුණ එන්නේ කියන කාරණේ. ධන ඍණ දාගැනීම තමයි එතන අරමුණ උනේ. හරිද? මෙතෙන්දී මෙහෙමයි යන්නේ. හරි මෙතෙන්දී මේකෙන් අදහස් කරන්නේ ධන ඍණ කතාව හරි ඒකත් අදහස් කරනවා ඒ වගේම වඩා වැදගත් වෙන්නේ මෙන්න මේක A-ව රිප්ලේස් කරන්න පුළුවන් B-ගෙ B-ව රිප්ලේස් කරන්න පුළුවන් C-ගෙ C-ව රිප්ලේස් කරන්න පුළුවන් A-ගෙ අන්න මේකෙන් අදහස් තමයි වඩා වැදගත් වෙන්නේ හරි එතකොට ABC කියන එක අපිට ඊට සමානම පද්ධතිය ගොඩනගා ගන්න පුළුවන් කොහොමද? A-ව රිප්ලේස් කළා කාගෙන්ද? B-ගෙන්. එහෙනම් තමයි B-ගෙන් මෙතන පටන් ගත්තේ. B-ව රිප්ලේස් කළා C-ගෙන්. C-ව රිප්ලේස් කළා A-ගෙන්. ඒ නිසා ABC කිව්වත් BCA කිව්වත් එකම පද්ධතිය. ඒ කියන්නේ ඔය පිළිවෙලට ගත්තාම එකම ස්කේල් එක තමයි හැදෙන්නේ. නැවත BCA-ව මටයක් යවනවා. ඒ කියන්නේ රිප්ලේස් කරනවා. B-ව රිප්ලේස් කරන්න පුළුවන් C-ගෙන්. C-ව රිප්ලේස් කරන්න පුළුවන් A-ගෙන්. ඒව රිප්ලේස් කරන්න පුළුවන් B කි. අන්න එහෙම රිප්ලේස් කළා CAB කියලා තවත් සමාන පද්ධතියක් ගොඩනගා ගන්න පුළුවන්. එතකොට ABC කිව්වත් BCA කිව්වත් CAB කිව්වත් හැදෙන්නේ තියෙන එකම පද්ධතිය හැදෙන්නේ එකම ස්කේල් එකක් ට්‍රිපල් ස්කේල් ප්‍රොඩක්ට් හරිනේ. එතකොට ඔය වෙන වෙනම පද්ධති ප්‍රසාරණය කරාම මෙන්න මේ විදිහට තමයි යන්නේ. පළවෙනියාගේ ඩොට් එක වතාවක් දෙවෙනි තුන්වෙනි කට්ටියගේ ක්‍රොස් ප්‍රොඩක්ට් එක. හරි? එමය. ඊළඟට දැන් ට්‍රිපල් ස්කේල් ප්‍රොඩක්ට් එක බේස් වෙක්ටර්ස් වලදී කොහොමද හැසිරෙන්නේ? පිළිවඳව කතා කළොත්. දැන් වෙක්ටර්ස් තුන දීලා තියෙනවා කියලා හිතන්න IJK ප්‍රකාශන තුනක් විදිහට. එහෙම වෙලාවක හැදෙන ස්කේල් එක ගන්න පුළුවන් පරිම පහසුවෙන් මෙන්න මෙහෙම. ඔය ඉන්න පිළිවෙලටම අදාළ සංගුණක පාවිච්චි කරලා IJK ගේ මෙන්න මේ විදිහට 3/3 ඩිටර්මිනන්ට් එකක් ගොඩනගා ගන්න. 3/3 මැට්‍රික්ස් එකක් ගොඩනගා ගන්න. ඒකේ ඩිටර්මිනන්ට් එක ගන්න. එතකොට A නේ මුලින් ඉන්නේ. ඒකේ IJK සංගුණක තමයි පළවෙනි රෝ එකේ ඉන්නේ. දෙවෙනියට ඉන්නේ B නේ. B ගේ IJK සංගුණක තමයි දෙවෙනි රෝ එකේ ඉන්නේ. C ඉන්නේ තුන්වෙනියට නේ. C ගේ IJK සංගුණක තමයි තුන්වෙනි රෝ එකේ ඉන්නේ. ඊට පස්සේ කලින් වගේම කිසියම් රෝ එකක් සිලෙක්ට් කරගෙන ඒ ඔස්සේ මේ මැට්‍රික්ස් එකේ ඩිටර්මිනන්ට් එක කැල්කියුලේට් කරලා ගන්න. දැන් IJK පද නැහැනේ. එන්නේ සංඛ්‍යා විතරමයි. ඒ කියන්නේ අවසානයේ ඉන්නේ ඩිටර්මිනන්ට් එක කියලා සංඛ්‍යාව.
ඒක තමයි හැදෙන ස්කේල එක. ඔහොම තමයි ට්‍රිපල් ස්කේල ප්‍රොඩක්ට් වල හැසිරීම. ඊළඟට එනවා අවසාන වශයෙන් මේ ගණන් ටිකක් දීලා තියෙනවා ඒ ටික හදන්න. ට්‍රිපල් වෙක්ටර් ප්‍රොඩක්ට් එකට. වෙක්ටර්ස් තුනක් ප්‍රොඩක්ට් වෙලා. ඒ කියන්නේ එකිනෙකා ගුණ වෙලා. ප්‍රොඩක්ට් වුණාම වෙක්ටර්ස් විතරයි සහභාගී වෙන්නේ. වෙක්ටර්ස් විතරක් සහභාගී වෙනවා කී දෙනෙක්ද? තුන් දෙනෙක්. වෙක්ටර්ස් තුනක් එකිනෙක ගුණ වෙලා ප්‍රතිඵලයේ විදිහට වෙක්ට එකක් හදේ. ඒක තමයි ට්‍රිපල් වෙක්ටර් ප්‍රොඩක්ට් කියලා කියන්නේ. හරි. එතකොට ඇතරම් වෙක්ට එකක් හදෙනවා. ඔව්. මේ වරහන ඇතුලේ තියෙන්නේ ක්‍රොස් ප්‍රොඩක්ට් එකනේ. ඒකෙන් එන්නේ ප්‍රතිඵලයේ විදිහට වරහනෙන් එළියට වෙක්ට එක. ආයි එළියෙන් ඉන්න වෙක්ට එකත් එක්ක මොකද්ද තියෙන්නේ? ක්‍රොස් ප්‍රොඩක්ට් එක. අවසානයේ එන්නේ මොකද්ද? එළියෙන් ඉන්න වෙක්ට එකයි වරහන ඇතුලෙන් එන ප්‍රතිඵලයේ වෙන වෙක්ට එකයි අතර ක්‍රොස් ප්‍රොඩක්ට් එක වෙලා සමස්ත ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? වෙක්ටර් එක. එහමයි ට්‍රිපල් වෙක්ටර් ප්‍රොඩක්ට් එක හරහා වෙක්ටර් එකක් ප්‍රතිඵලයේ විදිහට එන්නේ. ABC කියලා තියනවා නම් වෙක්ටර්ස් තුනක් හරිද? ABC වෙක්ටර්ස් තුන උපයෝගී කරගෙන හැදෙන ප්‍රතිඵලය වෙන වෙක්ටර් එක ගන්න සූත්‍ර දෙකක් තියෙනවා. හරිද? මෙහෙම හිතන්න. දැන් A වතාවක් BC ගේ ප්‍රතිඵලය අපි සැලකුවා. ඒ කියන්නේ A ගේ ක්‍රොස් ප්‍රොඩක්ට් එක වතාවක් B සහ C ගේ ක්‍රොස් ප්‍රොඩක්ට් එක. එතකොට අපි මුලින් perform කරන්නේ B සහ C. එතකොට මෙන්න මේ විදිහට වරහන දාලා තිබ්බා. හරිද? ඕක ප්‍රසාරණය වෙන්නේ මෙන්න මේ විදිහට. අපි මේක මතක තියාගන්න මෙන්න මෙහෙම. Back cab විදිහට. Back cab. Back cab. එතකොට B වතාවක් A.C. අඩු කිරීම C වතාව A.B. එතකොට මේ වරහන එළියෙන් මොනවත් ඔපරේට් එකක් නැහැ. ලං කරලා ලියලා ඉතරයි. හරිද? එතකොට වරහන තුලින් ඩොට් ප්‍රොඩක්ට් එක හරහා ස්කේල් එකක් එනවා. ඒ ස්කේල් එක වරහනෙට එළියෙන් ඉන්න වෙක්ටර් එකත් එක්ක මොකද කරන්නේ? ස්කේල් මල්ටිප්ලිකේෂන් එක. ස්කේල් එකෙන් වෙක්ටර් එක වැඩි වෙන එක තමයි කරන්නේ. එහෙම වැඩි වුණාම මොකද වෙන්නේ? වෙක්ටර් එකක් නේ හැදෙන්නේ. එහෙනම් මෙතන සමස්තේනොත් වෙක්ටර් එකක් මෙතන සමස්තේනොත් වෙක්ටර් එකක් ඒ දෙදෙන අතරින් හැදෙන වෙක්ටර් එකක්. ඒක තමයි මේ D කියලා අපි අරන් තියෙන්නේ. එතකොට දෙවෙනි තුන්වෙනි වෙක්ටර්ස් වලට වරහන දාලා තිබ්බොත් ඒක ලියන්නේ කොහොමද? Back cab විදිහට. Back අඩු කිරීම cab විදිහට. පළවෙනි දෙවෙනි වෙක්ටර්ස් වලට වරහන දාලා තිබ්බොත් ඒක මතක තියාගන්න. මෙහෙම මතක තියාගන්න. Back අඩු කිරීම ABC. හරි. වචනයක් ගොඩනගන්න බෑනේ. AB වගේ දීව පැටලෙනවා. මොකද? Back අඩු කිරීම ABC. මුලින් ඉන්න දෙන්නට වරහන දාලා තිබ්බා. අන්තිම දෙන්නට වරහන දාලා තිබ්බොත් තමයි Back අඩු කිරීම CAB. මුලින් ඉන්න දෙන්නට වරහන දාලා තිබ්බොත් Back අඩු කිරීම ABC. හරි. එහෙම මතක තියාගන්න. හරි. ඉතින් ඒකටත් ගණන් ටිකක් දාලා තිනවා. මේක ඉතින් විශේෂයෙන් බේස් වෙක්ටර්ස් වල ඇසිරීම කියලා කතා කරන්න දෙයක් නැහැ. මොකද වරහන් ඇතුලේ ඩොට් ප්‍රොඩක්ට් නේ වෙන්නේ. හරිද? ඩොට් ප්‍රොඩක්ට් වලදී සජාතික පද අතර ඩොට් ප්‍රොඩක්ට් එක සලකලා ඒන ස්කේල් එකක් එක්ක එළින් එක්කෙනා ස්කේල් මල්ටිප්ලිකේෂන් කරලා අන්තරය ගන්න. එහෙම තමයි යන්නේ. මේ වගේ ඩිටර්මිනන්ට් එකක ෆෝම් කරගෙන හදන කෙටි ක්‍රමයක් ඒකේ නේ. හරිද? ඔන්නෝම අපි ඔපරේෂන් යටතේ මේ මල්ටිප්ලිකේෂන් වල තියෙන අවසාන මල්ටිප්ලිකේෂන් එක. ඒ කියන්නේ ට්‍රිපල් වෙක්ටර් ප්‍රොඩක්ට් එකක් කතා කරමු. හරිද? දැන් ඔන්න ගණන් සෙට් එකක් දීලා තියෙනවා. හරි. ඔය ගණන් සෙට් එක හදන්න තියෙනවා. ඉතින් මේ දෙවැනි වීඩියෝ session එකේ කතා කළේ වෙක්ටර්ස් වල ඔපරේෂන්ස්. ඊයරදී විශාල ගණන් ප්‍රමාණයක් තියෙන ඕගලන්ට තනීම හදන්න. හරිද? ඔය සෑම ගණකම විසඳු සාකච්ඡා කරන දෙවැනි වීඩියෝ එකක් ඊළඟට එනවා. හරිද? ඒක ඊළඟ දවසේ දාන්න. ඒ අතරතුර කාලේ ඔයගොල්ලෝ තනියම උත්සාහ කරන්න අර past papers answer sheet වල ඒගොල්ලෝ දීලා තියෙන උත්තර ගන්න. හරිද? ඒවැ සමහර මේ mismatch වීම තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ දීලා තියෙන උත්තරේම නෙමෙයි හරි උත්තරේ වෙන්නේ. නම් ඔයගොල්ලෝ තනියම try කරන්න. ඔයගොල්ලේ උත්තර ගන්න බලන්න try කරන්න. හරිද? තනියම ගණන් හදන එක තමයි මූලික දේ වෙන්න ඕනේ මේ ගණන් paper එකෙන් ඔයගොල්ලන්ට හොඳට ලකුණු ගන්න නම්.
හැබැයි කාගෙවත් උදව් ඇතිව ගණන් හදන එක නෙමෙයි තනියම ඉක්මනට ගණන් හදන එක තමයි ඔයගොල්ලන්ගේ ටැලන්ට් එක වෙන්න ඕන එහෙනම් බොහොම ස්තුතියි මේ ජොයින් වුණාට අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු ඕකේ තෑන්ක් යූ